කරන්ට් එක ගිහලා තිබ්බේ. හරි කරන්ට් එක ආදී මම හිතන 8:57 විතර ඇති. ඒකෙන් මම මැසේජ් එකක් දැම්මේ කෝකටත් කියලා නැත්නම් කල් වෙනවනේ. ගෲප් එකට මැසේජ් එකක් දාපුවාම බලන්න ඕනේ. ඒකෙන් මම ඔයාලා ඔක්කොම එකතු කරලා ගෲප් එකක් හදලා තියෙන්නේ. නැතුණා හපුදේ ඔයාලා ඔක්කොම මට මැසේජ් 500 තියෙන දේ දැනගන්න ඕනේ. හැබැයි මම ගෲප් එකට කලින්ම දැම්මා. ඔය කට් එකක් තියෙනවා. එහෙම නොත් මම හිත හරි 500 කරනවා කියලා නේ. මං එහෙම 500 හේතුවක් නැතුව නවත්තන්න නැහැ ඒක 500ක්වත්. කොයි දවසෙත් මම 500 කරානේ. කොයි දවසෙත් නේ. හරි. එතකොට අපි කතා කර කර හිටියේ සහසංයුජ බන්ධන සම්බන්ධව. හරි. එතකොට අපි දැන් සහසංයුජ බන්ධන එදා කතා කරපු තැන ඉඳලා අද කතා කරගෙන යන්. එතකොට පුතේ දැන් ඔයාලට එවලා තියෙන link එකේ තියෙනවා බන්ධන පාඩමේ පළවෙනි දවසේ YouTube recording එක සහ දෙවෙනි දවසේ recording එක මම ආයෙ සතියකට දිග්ගස්සලා ගත්ත වට දවස් සතියක් යනකම් එක බලන්න පුළුවන් ඒ Zoom recording එක. එතකොට මේ දෙකේදී ආයනික බන්ධන සහ සහසංයුජ බන්ධන අපි කතා කරපු කොටස් තියෙනවා. මම හිතන්නේ ගිය සතිය අපි සහසංයුජ බන්ධන වල ammonia අණුව සහ methane අණුව ගාඩන කරාද පුතේ? methane අණුව කරාද? methane අණුව කරාද? මට උදේ නැද්ද කියලා කියන්නේ රයිට් මීතන අනු කරා රයිට් එතකොට හරි ඊට පස්සේ මුතේ ආගන්න මම මේ සතියේ 10 වසරකට තව පන්තිය පැඩි කරලා තියෙනවා හෙට හවස 3ට පන්ති දාලා තියෙනවා 10 හවස 3ට එතකොට දැන් මම අද පිටකතර සටන් ගහන්න ඕනට කියලා දෙනවා ඊට පස්සේ මේකේ බන්ධනවල ද්‍රව්‍යතාවය ඒ ටික කරලා හෙට පාඩම ඉවර කරනවා හෙට පාඩම ඉවර කරලා ඊට පස්සේ මම සිකුරාදා උදේට දාලා තියෙනවා පේපර් ක්ලාස් එක पेपर क्लास से के दी मामा करंट हितागिनी एक उन्हाँ वसरे टिका करना वा वगे आधा हस्त मन हिटी है भाई मट हितेर वा मैं बांधने पार्ट में प्रश्न टिका ट्यूब टेक आगती है ना प्रश्न टिका सागच्चा कराना हुदाई केला मुगदर तामात उड़ा कट्टी टेक उन्हाँ वसरे ट्यूब्स टिका मामा ना पीस दाबला वाइन ना एक उल्लंट ट्यूब्स याहू පස්සයි දෙන්න තමයි ටියුට් එක ආරම්භ වුනේ. ඒකෝට මට ඒ ඔක්කොමත් එක්ක ටියුට් එක දෙන්න තුව වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේක පොඩ්ඩක් කල් දාලා දැන් මේ අනු විදියෙන් ඒතර හෙට 10 වසරේ පන්තියක් තව එකක් තියෙනවා. හවස 3ට ටයිම් ටේබල් එකෙත් ඒක ඇති. ඒකත් ඒ විදිහටම කරනවා. විසිදු බාහිර දෝෂාවේ නැත්තම් කරන දැන් ඔයාලට කරන්ට් එක නැති වුණත් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඔන් කරගෙන අහගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මට කරන්ට් එක නැති වුණොත් එහෙම මේ බෝඩ් එක ඔයාලට පේන්න මට ලියා ගන්න බැරි වෙනවා. ඒ හින්දා එහෙම ප්‍රශ්නයක් තමයි දැන් අද උනේ ඒකයි විනාඩි 10ක් විතර පරක් උනේ. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් අපි වැඩේ පටන් ගන්න යන් මම අර ඔයාලට කියපු ටික දැන් අද 10 වසර ළමයි නිින්ද කියන්නම්. මම ඒකේ පෝස්ට් එකත් ඔයාලට ෂෙයා කරන්නම්. ලබන සතියේ පුතේ 14 වෙනිදාගෙන් පස්සේ 14 වෙනිදාගෙන් පස්සේ මම ඒ ටියුට්ස් ටික ඔයාලා ගෲප් එකට දාන්නම්. ඔයාලා ඒක print කරගන්න ඕනේ. 19 වෙනි පාඩමයි. 10 වසරේ 19 වෙනි පාඩම. 10 ළමයින්ටත් ලොකු ගැටලුවක් නැතුව ඒක මුලින්ම අල්ලන් ගන්න පුළුවන් මම මුලින්ම හිමීට කියලා දෙනවා 10 වසරේ 19 වෙනි පාඩමයි 10 වසරේ 20 වෙනි පාඩමයි ඒ කියන්නේ පුතේ ධාරා විද්‍යුතයයි ප්‍රවේණියයි කියන පාඩම් දෙක මම ටිකක් කලින් ඉවර කරන්න plan කරගෙන ඉන්නේ හරි කලින් ඉවර කරන්න plan කරගෙන ඉන්නේ එහෙම කරන්නේ සෙමිනා කීපයක් දාලා හරි සෙමිනා කීපයක් දාලා තමයි මේක කරන්නේ එතකොට 14 වෙනිදාන් පස්සේ 16 17 18 19 කියන දවස් හතරෙම අවස 3හමාර 5හමාර පන්ති දානවා ඊගව සතියේ දවස් හතරක් 3හමාර 5හමාර පන්ති දානවා ඒ කියන්නේ ජූනි මාසේ අග සති දෙකේම ඔයාලට ප්‍රී සෙමිනා තියෙනවා ප්‍රී සෙමිනා තියෙනවා එතකොට ඒවට එන්න පුළුවන් ඒ කියන්නේ ක්ලාස් පීස් දැම්ම හොනු දැම්ම මම ඕන කෙනෙක් එකට එන්න දෙනවා මම ඒකට අවශ්‍ය කරන zoom එක එල්ලාජ් කරන එක මම ඒවට ටික කරගන්නවා හරි ඒකට එහෙම zoom මේ කරන්න මම ඊ පන්ති දෙක හේතුත් කිව්වරයි තර මං ඒ වගේ වැඩක් කරනවා එතකොට 11 ළමයින්ට 10 ටික ආපහු මතක් කරගන්න පුළුවන් අග පාඩම් ටික පේපර්ස් කරද්දී එහෙම ප්‍රශ්න එනවනේ එතකොට ඒකට හොඳයි 11 ළමයින්ට මම දැන් ඒ ටික කරනවා අගට 10 ළමයින්ට ඔයාලටත් ඒක පාඩම් අග පාඩම් දෙක ඉවර කරගන්න පුළුවන් පුතේ එතකොට අපිට අගට යද්දී තව ලේසි වෙයි හරි පන්ති වලදී කරන්න අවස්ථාව වුණොත් ආපහු පාරක් කරමු ඔන්ලයින් එකේදී මම මේ දෙක කරනවා එක දිගට දවස් 4-4 දාන සද්දකේම අවස 3හමාර 5හමාර 3හමාර 5හමාර දානවා එතකොට 10 ළමයින්ට පන්ති ටිකක් වැඩිපුර කෙරෙනවා එතකොට අපි 11 ළමයින්ටත් වැඩිපුර වැඩ කෙරෙනවා ඔයාලට හිතේ විද්‍යාව විතරද අපි කරන්නේ කියලා මම එහෙම නෙමෙයි දැන් මම එහෙම දැන් මිනන් වැඩිපුර නමුත් ඔයාලට ටිකක් ඉක්මනින් පාඩම් ටික ගව කරලා දෙන්නනේ ඒ පැය දෙකේ ගෙදර නිකන් ඉන්නට වඩා හොඳයි
පාඩම් දෙක අහගත්තොත් එහෙම. එතකොට වැඩක් කිරෙනවානේ. එහෙම කරගෙන යමු. තොර එහෙම කියලා මම මේ සෙමිනා කරනවා නිකව් ගන්නවා කියලා වදන්නවා සෙමිනා එකක් කරත් ඒක ස්ටෑන්ඩඩ් එකකට කරනවා. නේ? සෙමිනා එකක් කියලා උන් උඩින් පල්ලෙන් දාලා තාරලා දාන්නේ නැහැ. එහෙම කරලා යන්නේ මෙතෙක් කරපු එකක්වත්. උර ඒව ගානට මම කරන පිළිවෙලට ලස්සනට කරනවා. රයිට්? රයිට්. අපි යමු පාඩමට අද. අද පුතේ සහසංයුජ වන්දන කියලා කිව්වේ. මම අයිනික වන්දන ගැන කතා කරන්න ඒක YouTube එකේ තිබුණා බලන්න link එකේ වල තියෙනවා. සහසංයුජ වන්දන කියුවේ පුතේ පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් මේ හදන වන්දන තමයි අපි කිව්වේ සහසංයුජ වන්දන කියලා. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගද්දී අපිට වැදගත් වුණා ඒගොල්ලන්ගේ මෙන්න මේ සංයුජතාවය කියන එක. ඒත් මම මෙතන ගණන්ලා තියෙනවා මේගොල්ලන්ගේ කාණ්ඩ අංකෙත් එක්ක පුතේ ඒගොල්ලන්ගේ සංයුජතාවය. පාණ්ඩංකෙත් එක්කනේ කාණ්ඩට අදාළ සමුජතාවය මම ගෙනත් දෙතර ආවර්තාවක සෙමිනර් එකක් කරලා තියෙනවා. ඔයාලා දැන් මේ ඔක්කොම දන්නවා. රයිට්. එතකොට පුතේ මේ සමුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් තමයි මේගොල්ලෝ හවුලේ තියාගන්නවා කියලා අපි අවසාන වශයෙන් නිගමනයකට එළඹුණේ උදාහරණ කීපයක් සාකච්ඡා කරගෙන ඇවිල්ලා. එතකොට අපි කතා කරා මේ සහසංයුජ බන්ධනයක් ඇතුළේදී ඒ බන්ධනයට සහභාගී වෙන දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ අද අපිට කතා කරන්න තියෙන කවුද පුතේ? අද අපිට කතා කරන්න තියෙන්නේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුවනේ. රයිට්. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. මෙයානේ. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව පුතේ. එතකොට මේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව මේක සහසංයුජ බන්ධනය කියලා අපි කොහොමද පුතේ තීරණය කරගන්නේ? හරි. මෙයත් අලෝහ මූලද්‍රව්‍යයක්. මෙයත් අලෝහ මූලද්‍රව්‍යයක්. එතකොට මේ සංයෝගයක සූත්‍රය ඇතුලේ ඉන්නේ අලෝහ මූලද්‍රව්‍ය විතරක් නම් පුතේ අනිවාර්යෙන් ඒගොල්ලෝ අතර ඇති වෙන බන්ධනය සහ සංයුජ බන්ධනයක්. ඇයි මම එහෙම කියන්නේ? දැන් මේ වගේ එකක් ගන්නකො පුතේ. ඒතර අපි මේ සෝඩියම් ක්ලෝරයිඩ් ඇතුලේ තියෙන බන්ධනය මොන වගේ බන්ධනයක්ද කියලා අපි ගහුවොත් අපි ඒක කියන්නේ අයනික බන්ධනයක් කියලා. හරි. අයනික බන්ධනයක් කියන්නේ ඇයි පුතේ? එක්කෙනෙක් ධන අයනයක් බවට පත් වෙනවා. මොනවා වෙලාද? එයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා පුතේ එයා ධන අයනයක් බවට පත් වෙනවා. අනිත් කෙනා ඒ ඉලෙක්ට්‍රෝන ගානම අරගෙන ඍණ අයනයක් බවට පත් වෙනවා. රයිට්. එතකොට මේ ධන සහ ඍණ අතර ඇති වෙන බන්ධනනේ පුතේ අපි හඳුන්වන්නේ අයනික බන්ධන කියලා. එතකොට මෙන්න මෙහිම ධන අයන හදන්න පුළුවන් වෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය වලට තමයි. හරි. ලෝහ මූලද්‍රව්‍ය තමයි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදන්නේ. එතකොට අලෝහ දෙකක් එකතු වෙලා තිබ්බොත් එතන ධන අයනයක් හැදෙන්න විදිහක් නැහැනේ. ඇයි? ලෝහයක් නැහැනේ පුතේ. එතකොට එතන අයනික බන්ධනයක් නිර්මාණය වෙන්න බෑ. හරි. දැන් අපට දුන්නොත් එහෙම HCl, ammonia. හරි. ඊට පස්සේ CH4, magnesium chloride කියලා. අපට මේ වගේ උත්තර හතරක් දීලා අහනවා පහ දේවායින් අයනික බන්ධනයක් අන්තර්ගත වෙන්නේ කවුරු ගාවද කියලා. එහෙම අනිවාර්යෙන්ම අහනවා විභාගෙට පුතේ. 10 වසරේ කට්ටියටත් අහනවා. 11 වසරේ පේපර් එකෙත් අහනවා ඔලෝල් පේපර් එකෙත් අහනවා. ඒතර අපිට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ දෙන්නම අලෝහ. මෙතන ඉන්නවා ಜಾති දෙකක් දෙකම අලෝහ. මෙතන ඉන්නවා ಜಾති දෙකක් දෙකම අලෝහ. හැබැයි මෙතන මෙයා ලෝහයක් පුතේ මැග්නීසියම්. මෙයා අලෝහයක්. අන්න මෙයාට පුළුවන් ධන අයනයක් හදන්න, මෙයාට පුළුවන් ඍණ අයන හදන්න. අන්න මේ දෙන්න අතර අයනික බන්ධනයක් ඇති වෙනවා. ඔන්න ඔහොම තීරණ ගන්න අපිට දැන් වෙද්දි පුළුවන් වෙලා තියෙන්න ඕනේ. අයනික බන්ධන හැදෙන තව ආකාරයක් තියෙනවා මම ඒක ඔයාලට පස්සේ කියලා දෙනවා. හරි? තව ටිකක් පස්සේ රැද්දි මම ඔයාලට කියලා දෙනවා. එතකොට අපිට මේක තුලේ සහසංයුජ බන්ධනයක් තියෙන්නේ කියන එක තීරණය කරගන්න පුළුවන් පුතේ. ඇයි ඒ? එතන අලෝහ පරමාණු තමයි තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන පිට කරන්න පෙළඹෙන කට්ටිය නෙමෙයි. එහෙමනම් ඉතින් ධන අයනයක් හැදෙන්නේ නැහැ. ධන අයන හැදෙන්නේ නැත්නම් ඒගොල්ලොන්ට අලෝහයක් තිබිලා ඍණ අයන හැදුනත් මොකද වෙන්නේ පුතේ? අලෝහයක් තිබිලා ඍණ අයන හැදුනත් මොකද වෙන්නේ? එතන මේ සහසංයුජ බන්ධන හදනවා මිසක් අයනික බන්ධනයකට යන්න බෑ. හයි. එතකොට අපි දැනගන්න ඕන අනිත් කාරණාව තමයි මේකෙදි මෙන්න මේ කියන මූලද්‍රව්‍ය දෙකටම එහෙ නැත්නම් මේ පරමාණු දෙකටම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලැබිලා තියෙන්නත් ඕන. උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලැබිලා තියෙන්නත් ඕන. හරිද? අපි අඳින් බලන්න පුතේ මේකට සහසංයුජ බන්ධනේ. හරි. සහසංයුජ බන්ධනේ අඳින් බලන්න. කොහොමද අඳින්නේ කියලා?
මම පන්තිය පටන් ගන්න අවශ්‍ය කරන හැමදේම හරි ලස්සන තිබ්බේ පවර් පව බෝ පව බෝඩ් එකට දාලා මේ පවර් කට් එකත් එක තමයි පොඩ්ඩක් පරක්කු නෑ p විනාඩි 10 අදින් අල්ලගමු හරි බලන්න පුතේ දැන් හයිඩ්‍රජන් මෙතන ගත්තාම හයිඩ්‍රජන් එකකුයි ක්ලෝරින් එකකුයි එකතු වෙලා තමයි HCl කියන නැත්නම් හයිඩ්‍රොක්ලෝරයිඩ් නැත්නම් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් කියන මේ සහසංයුජ බන්ධනය නැත්නම් සහසංයුජ අණුව ඇදලා තියෙන්නේ ඉතින් අපි දන්නවා හයිඩ්‍රජන් මේ පළවෙනි ආවර්තයේ පළවෙනි ගාණින් එක්කෙනෙක් යාට තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි හරි පුතේ එකම එක ඉලෙක්ට්‍රෝනය දින යාට එක ශක්ති මට්ටමයි තියෙන්නේ හරි ක්ලෝරින් ගත්තාම ක්ලෝරින්ට තියෙනවා පුතේ ශක්ති මට්ටම් තුනක් හරි ක්ලෝරින් තියෙන පළවෙනි ශක්ති මට්ටම තියෙනවා දෙවෙනි ශක්ති මට්ටම තියෙනවා හරි තුන්වෙනි ශක්ති මට්ටම තියෙනවා හරි මේ ක්ලෝරින් කියන්නේ පුතේ තුන්වෙනි ආවර්තයේ ඉන්න කෙනෙක්. එයාට ශක්ති මට්ටම් තුනක් තියෙනවා. හරිද? ශක්ති මට්ටම් තුනක් තියෙනවා. එතකොට ක්ලෝරින් ඉන්නේ හත්වෙනි කාණ්ඩේ. දැන් අපිට ඕනනම් ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්තයි. කොහොමද පුතේ? ක්ලෝරින් ඉන්නේ තුන්වෙනි ආවර්තේ නම් ශක්ති මට්ටම් තුනක් තියෙනවා. හරි? ක්ලෝරින් ඉන්නේ තුන්වෙනි ආවර්තේ නම් ශක්ති මට්ටම් තුනක් තියෙනවා පුතේ. ක්ලෝරින් ඉන්නේ හත්වෙනි කාණ්ඩේ නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ හතයි. අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්න නම් මේ ශක්ති මට්ටම් දෙක පිරලා තියෙන්න ඕනේ. ඒත් ඔය විදිහට අපට එයා ඉන්න තැන අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න පුළුවන්. ලියා ගත්තා. දැන් අපි ඉලෙක්ට්‍රෝන කරව පුතේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකයි. දෙවෙනි ශක්ති මට්ටමේ 4යි 6යි 8යි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉන්නවා පුතේ. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන 7ක්. හරි දැන් මට කියන්න හයිඩ්‍රජන් ගෙනම් පුතේ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන අවසාන ශක්ති මට්ටම මේක ඒක තමයි සංයුජතා කවචය කියලා කියන්නේ ක්ලෝරින් ගත්තාම පුතේ එයාගේ මේ පළවෙනි ශක්ති මට්ටම තියෙනවා දෙවෙනි ශක්ති මට්ටම තියෙනවා තුන්වෙනි ශක්ති මට්ටම තියෙනවා එතන එයාගේ සංයුජතා කවචය වෙන්නේ මේක හරි සංයුජතා කවචය කිව්වේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන අවසාන ශක්ති මට්ටම පුතේ එතන මේක ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන අවසාන ශක්ති මට්ටම තුන එතකොට බන්ධන නිර්මාණය වෙන්නේ මේ කියන සංයුජතා කවචයත් එක්ක සහ ඒ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක විතරයි. මේ ඇතුලේ තියෙන ශක්ති මට්ටම් වලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒතර ඒත් අපි ඒගොල්ලන්ව නිරූපණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ව නිරූපණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. රයිට්. මේ බලන්න. එතකොට දැන් මේක හැදෙද්දී දැන් අපි කොහොමද තීරණය කරගන්නේ? දැන් මෙයාගේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. හතක් තියෙනවා කොහොමද මේක මේ බන්ධන හදන්නේ හතම දෙනවද බන්ධන වලට මෙයාගේ පුතේ හයිඩ්‍රජන් සංයුජතාවයේ එකයි එහෙනම් එයා එකයි දෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුලට දෙන්නේ එකයි පුතේ මෙයා ඇයි ඉතින් කොහොමද තියෙන්නේ දෙන්නේ මෙයාගේ තමයි අපි තීරණය ගන්න ඕනේ ඇයි දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන හතක් තියෙනවා මෙයාගේ ඉලෙක්ට්‍රෝන හතක් තියෙනවා නම් එයා කීයක් දෙනවද එකක් එයාගේ සංයුජතාවයත් එකයි පුතේ ක්ලෝරින්ගේ සංයුජතාවය එකයි 1 2 3 4 3 2 1 බිඳුව අඩු වෙලා යනවා 1 නම් 4ට වැඩි වෙලා 4 නම් බිඳුව අඩු වෙලා යනවා හරිද දැන් එතකොට මෙයාගේ සංයුජතාවය එකයි නම් මෙයාත් බන්ධනයට දෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයට දෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් මේ බලන්න මේ මෙන් තියෙනවා හයිඩ්‍රජන් හරි මෙන්න යත් එක්ක හවුලට එනවා කවුද ක්ලෝරින් එතකොට මම මේ ක්ලෝරින්ගේ අවසාන ශක්ති මට්ටම තමයි අඳින්නේ අභ්‍යන්තර ශක්ති මට්ටම මම අඳින්නේ නැහැ මේ ක්ලෝරින් මම ඇඳලා තියෙන තුන්වෙනි ශක්ති මට්ටම. එතකොට හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝන තිබ එයා ඒක බන්ධනයට දුන්නා. ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන 7න් එයා එකක් දෙනවා පුතේ බන්ධනයට. ඉතුරු ඉලෙක්ට්‍රෝන 6 පෙන්වන්න ඕනේ මේකෙන්. ඉතුරු ඉලෙක්ට්‍රෝන 6 පුතේ මේකේ පෙන්වන්න ඕනේ. මේ සංයුජතා කවචයේ තියෙන සියලු ඉලෙක්ට්‍රෝන පෙන්වන්න ඕනේ. සංයුජතා කවචයේ පුතේ මෙයාට ඉලෙක්ට්‍රෝන 7ක් තිබුණා. හතෙන් එකක් උදේ හවුලට දුන්නා. හරි මේ ඡේදන කලාපය වගේ පෙන්වලා තියෙන දෙන්නටම පොදුවේ. රයිට්. ඊට පස්සේ ඉතුරු 6 මෙහෙම තියන්න ඕනේ. මම ඔයාලට කිව්වා මේ ඉතුරුව තියන්න ඕනේ අනිවාර්යෙන් යුගල් විදිහට. එව්වට අපි කිව්වා මොනා කියලාද පුතේ? බන්ධන හදන්න නැතිවට කිව්ව මොනා කියලාද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියලා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කිව්වා. මේ බන්ධනයේ දායක වෙච්ච කට්ටියට කිව්වා මොනා කියලාද? බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා.
මෙලක බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. හරිද පුතේ? එතකොට හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව නිර්මාණය වෙන්නේ මෙහෙම. හරිද? එතකොට මේ හවුලට දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තීරණය වෙන්නේ පුතේ මේ මෙයාගාව මේ තියෙන ප්‍රමාණය අනුව නෙමෙයි දැන්. මෙයාගේ එකයි තියෙන්නේ. ආයෙ එකක් දෙනවා. මෙයාගේ හතක් තියෙනවා කියලා එයා හතම දෙනවද? එහෙම නැහැ. හරිද? ඒතොර ඒගොල්ලන්ගේ සංයුජතාවයක් තියෙනවා. මේ සංයුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් තමයි හවුල තියාගන්නේ. හරි? මේෙන් හැදෙනවා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. හරි ඒක තමයි මෙතන ඇඳෙන්න ඕනේ. මම පොඩ්ඩ පහළට ගන්න ඇඳේ. මෙතන මෙතන ඇඳෙන්න ඕනේ. පැහැදිලිද පුතේ? රයිට්. එතකොට මේ ගී සතියේ කොටසුත් මතක් කරගෙන මේ එක සැරේ ඉලෙක්ට්‍රෝන විභාග මම කිව්වා මේ බන්ධන වලට ඉලෙක්ට්‍රෝන දුන්නාට පස්සේ බන්ධන වලට ඉලෙක්ට්‍රෝන දුන්නාට පස්සේ එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට තියන්න පුළුවන් වෙන්න ඕනේ යුගල් විදිහට දාලා එක ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වෙන්න බෑ එහෙම වුණොත් අපි කරලා තියෙන වැඩේ වැරදි හරිද පුතේ නිකන් හරි දැන් අපි තීරණයක් ගන්නවා කියලා හිතන්නකෝ ක්ලෝරීන් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලට දෙනවා කියලා දෙකක් දුන්නාම පුතේ තව පහයි ඉතුරු වෙන්නේ එතකොට අපිට ඒවා යුගල් විදිහට තියන්න පුළුවන් සම්පූර්ණ යුගල් විදිහට. දැන් 2යි 4යි මෙතන 2යි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අපි ගත తీරණය වැඩි. හරිද පුතේ? බන්ධනයට ඉලෙක්ට්‍රෝන දුන්නට පස්සේ පුතේ බන්ධනයට ඉලෙක්ට්‍රෝන දුන්නට පස්සේ ඉතිරි වෙන ඉලෙක්ට්‍රෝන අනිවාර්යෙන් අපිට යුගල් විදිහට තියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතිරි වෙන ඉලෙක්ට්‍රෝන අපිට අනිවාර්යෙන් යුගල් විදිහට තියන්න පුළුවන් වෙන්නම ඕන. හරිද? එහෙම නැති වුණොත් මේ අපි කරන වැඩේ වැරදි. හරිද රයිට් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව ඔයා පුතේ රූල් දෙකක් තුනක් වගේ ඉඩ ප්‍රමාණයක් අරගෙන මේක ඇඳ ගන්න හරි රූල් දෙකක් තුනක් වගේ ඉඩ ප්‍රමාණයක් අරගෙන මේක ඇඳ ගන්න මේක පොඩ්ඩක් මෙතනට ඇඳ ගන්න අරන් ඇඳ ගන්න තිබ්බනම් හොඳයි හරි ඒ අතරතුර මේක තේරුම් නැත්නම් මට කියන්න පුතේ තේරුම් නැහැ කියලා මම තවතාවක් විස්තර කරන්නම් හරි එතකොට ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි හරි निर्माण शक्ति मट्टेक्ट्रोन ඉලෙක්ට්‍රෝන විඤ්ඤාස ලියන්නේ තුන්වෙනි පාඩමේ දළුමේ. ඒකයි මම මේ පාඩමේ එන්න කලින් දවස් දෙකක් මරගෙන නේ පැය 6ක් 8ක් ඊටත් වඩා වැඩිද මන්. පැය 4මාරක් 4යි පැය 8ක් 9ක් විතර අරගෙන වාට මම ආවර්තාවක සම්පූර්ණයෙන්ම සෙමිනේ එක කියලා දුන්නේ. ඒව නැතුව මෙතනට එන්න බෑ. ඒතකොට මම මේ ටික කව කරගෙන තමයි මෙතනට ආවේ. හරිද? ඒතකොට මම ඒව කරන්න හේතුව නැතුවනේ. ඒතකොට නැත්තම් වාට මේ පාඩම තේරුම් ගන්න බෑ. තොර දැන් අපි දන්නවා ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය අපිට ලියාගත හැකි න්යා ඉන්න තැන අනු 2යි 8යි 7යි පුතේ. එතකොට මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. දැන් මේ සහසංයුජ බන්ධනය හදද්දී මේ බන්ධනයට දායක වෙන්නේ අවසානම ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන. මෙයාගේ නම් අවසාන ශක්ති මට්ටම මේක, මෙයාගේ නම් අවසාන ශක්ති මට්ටම මේක. ඉතින් පුතේ මේ ශක්ති මට්ටම් වල ඔච්චර ඉලෙක්ට්‍රෝන තිබුණත් මේ අභ්‍යන්තර ශක්ති මට්ටම් මේ බන්ධනේ හදන්න දායක වෙන්නේ නැහැ. බන්ධනේ හදන්න දායක වෙන්නේ නැහැ. දායක වෙන්නේ කවුද? මේ බාහිරම ශක්ති මට්ටම. එතනසල් බලන්න ඕනේ මේගොල්ලෝ අද දැන් මෙයා ගාවන එක ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ. උනා කරන්න. මෙයා ගාව මේ බාහිරම කවචයේ පුතේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවනේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 7න් මෙයා කීයක් හවුලට දෙයිද? හරිද? එතකොට මෙතන තියෙන්නේ එකයි නම් මෙයා දෙන්නේ මෙයත් එකයි කියලා අපිට තීරණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා ගැන බැලුවොත් ක්ලෝරීන් වල සංයුජතාවය එකයි. ඒතොර එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තිබුණත් එයා බන්ධන වලට ලබා දෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. හරිද පුතේ?
දැන් මේන් අපි අඳ ක්ලෝරින් ගේ අවසාන ශක්ති මට්ටම මේ අභ්‍යන්තරයේ වැන්දේ නැහැ ඒක අවශ්‍ය නැහැ හරිද මේ ද හතෙන් එකක් එයා දෙනවා හවුලේ තියාගන්න තව කීයක් ඉතුරුද පුතේ හයක් ඉතුරු වෙන්නේ ඒ හය යුගල් විදිහට තියෙනවා එතන හයිඩ්‍රජන් ගේ සංයුතතාවය එකයි යාගව තියෙන ඉලෙක්ට්‍රෝන මෙයා දෙනවා බන්ධනයට දැන් බලන්න පුතේ හයිඩ්‍රජන් ගාව කැරකෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා මේ මේ දෙකම හයිඩ්‍රජන්ටත් අයිති ක්ලෝරින් බලන්නකො ක්ලෝරින් ගේ කලින් තිබ්බ 7යි මේ අවසාන ශක්ති මට්ටමේ දැන් 2යි 4යි 6යි 8යි එතන මොදෙන්නේ පුතේ මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාගේ ශක්ති මට්ටමේ රවුමක් කරගෙන ඇවිල්ලා මෙයාගේ ශක්ති මට්ටමේත් රවුමක් කරගෙන යනවා ආයි මෙයාගේ ශක්ති මට්ටමේ රවුමක් කරගෙන යනවා ආයි මෙයාගේ ශක්ති මට්ටමේ රවුමක් කරගෙන යනවා එතකොට හයිඩ්‍රජන් නිකන් කවුරු වගේ වෙනවද පුතේ හයිඩ්‍රජන් හීලියම් වගේ වෙනවා ඇයි හීලියම්ටත් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනනේ එතන උච්ච වායුව ක්ලෝරින් කවුද වෙන්නේ පුතේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා කවුරු නේද ආගන් වගේ වෙනවා හරි ක්ලෝරින් ආගන් වගේ වෙනවා ඇයි දැන් මෙතන තියෙන්නේ 2යි 8යි 8 ඇයි ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවනේ මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ කලින් තිබ්බ 7යි දැන් තියෙනවා 8ක් ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හීලියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි නියෝන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි එතකොට පුතේ මේ බන්ධනය ඇතුලේදී මෙයා නිකන් හීලියම් වගේ වෙලා මෙයා නිකන් ආගන් වගේ වෙලා ආගන් නෙමේ ආගන්ගේ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් අරගෙන එතකොට මෙයාටත් උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබෙනවා මෙයාටත් උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබෙනවා හරි එතකොට අනිවාර්යයෙන් මෙහෙම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙන්නට ලැබිලා තියෙන්න ඕන පුතේ ඒක තමයි මේ බන්ධන හැදීමේ අරමුණ බන්ධන හදන්නෙම උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීම සඳහාමයි නෑ බන්ධනෙ හදන්න කලිනුත් පුතේ අභ්‍යන්තර ශක්ති මට්ටම් නොපෙන්නුවට කමක් නෑ බාහිර ශක්ති මට්ටම් විතරක් පෙන්නුවම ඇති එහෙම අවශ්‍ය නෑ හරිද හරි පුතේ මෙහෙම දාගන්න නෝට් එකක් දැන් ඔක ලියලා ඉවරයි නං එතන මෙහෙම නෝට් එකක් දාගන්න මැද කවච නැතුව පටලව ගන්න දෙයක් නැහැ මැද කවච වලට මොනවත් තින්නේ නැහැ ඕන්නම් මේකේ මැද කවච තියෙනවා කියලා දාන්න මැද කවච තියෙනවා කියලා දාන්න ඉතින් අතුලෙන් මෙයාගේ දෙකක් දාන්න ඊගාට කියන අටක් දාන්න වැඩක් නැහැ ඒ වඩ මොනවත් වෙලා නැහැ අවශ්‍ය නැහැ හරි මේ වලිය ගන්න මේ වලිය ගන්න හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් हाइड्रोजन क्लोराइड हाइड्रोजन क्लोराइड हाइड्रोजन क्लोराइड सहसंयुज बंधने सैदीमेदी हाइड्रोजन क्लोराइड सहसंयुज बंधने सैदीमेदी हाइड्रोजन क्लोराइड सहसंयुज बंधने सैदीमेदी हाइड्रोजन परमाणुवत् हाइड्रोजन परमाणुवत् क्लोरीन परमाणुवत् क्लोरीन परमाणुवत् इलेक्ट्रॉन एक बैगिन इलेक्ट्रॉन एक बैगिन हाउले तबा गनिमिन इलेक्ट्रॉन एक बैगिन हाउले तबा गनिमिन
इलेक्ट्रॉन एक बगीन हाउले दबा गन भी सह संयुज बंधने साधाई सह संयुज बंधने साधाई सह संयुज बंधने साधाई सह संयुज बंधने साधाई हाइड्रोजन परमाणु अट हाइड्रोजन परमाणु अट हाइड्रोजन परमाणु हाइड्रोजन परमाणु हीलियम वाले इलेक्ट्रॉन विन्यास हाइड्रोजन परमाणु हीलियम वाले इलेक्ट्रॉन विन्यास हीलियम वाले इलेक्ट्रॉन विन्यास क्लोरीन वलट क्लोरीन वलट क्लोरीन वलट क्लोरीन वलट आगन वल इलेक्ट्रॉन विन्यास आगन वल इलेक्ट्रॉन विन्यास आगन वाले इलेक्ट्रॉन विन्यास लबे आगन वाले इलेक्ट्रॉन विन्यास लबे बालन बोलते आगन इलेक्ट्रॉन विन्यास लबे बेटा ना मेदेन आतरतीयन्ने एक बंधन इलेक्ट्रॉन युगलाय निपुते एक बंधन इलेक्ट्रॉन युगलाय एकन्ने बंधन इलेक्ट्रॉन युगल एकक युगलक हरि बंधन इलेक्ट्रॉन युगलक पुते अपि हंदुन्नोनवा तानि बंधनयक केला एतकोट मेक अपट मेहेम लियन्नत पुलुवा हरि मेहेम मेहेम कियन्न बलन्ने मेदेन अतर एक बंधनय तियेनि इलेक्ट्रॉन युगलक नाम पुते एक बांधन इलेक्ट्रॉन युगलक नाम एक बांधन अपने मत का नाइट्रोजन इलेक्ट्रॉन युग तुनाक एक बांधन तुनाक है देना पुते नाइट्रोजन ना अरे पहले वाला है उठे आवास तो मेमी आगे नहीं मेमी आगे हाइड्रोजन सह क्लोरीन परमाणु अतर 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 इलेक्ट्रॉन युगल पमनक इलेक्ट्रॉन युगल पमनक इलेक्ट्रॉन युगल पमन हौले पवतीन निशा हौले पवतीन निशा
පවුලේ පවතින නිසා පවුලේ පවතින නිසා හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර පවතින්නේ හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර පවතින්නේ තනි සහ සංයුජ්‍ය බන්ධනයකි තනි සහ සංයුජ්‍ය බන්ධනයකි තනි සහ සංයුජ්‍ය බන්ධනයකි නෝට් එකක් දාන්න මම ගෲප් එකට පුතේ මොදන්නද මගේ ටිකුට් එකෙත් ඔය කිසිම නෝට් එකක් මම ලියලා නැහැ මම ඔය වෙලාවේ නෝට් එක හදාගෙන තමයි කියවන්නේ දැන් තව පාරක් කියවන්න ගියොත් මම කියවන්නේ ඊට වඩා වෙනස් එකක් මොකද මම කඩපාඩම් කරන් දෙන නෝට් එකක් නෙමෙයිනේ හැබැයි ඉතින් අතුලාන්තේ එකයි ඔකේ හරි රයිට් ඊට පස්සේ තියෙනවා පුතේ ඔක්සිජන් අණුව හරි ඔක්සිජන් අණුව තියෙනවා අඳින්න බලන්න දැන් ඔයාලා අඳින්න දකුණු පැත්තට වෙන්න හරි වම් පැත්තට වෙන්න හරි අඳින්න නැත්නම් උඩ රූල් ටිකක් අරන් හරි අඳින්න මට නෝට් එකක් දාන්න ඉඩ තියලා ඔක්සිජන් අණුව අඳින්න පුතේ හරිද හෙට උදේ පන්තියක් නැහැ පන්ති තියෙන්නේ හෙට හවස 3ට හෙට හවස 3 ඉඳන් 5 වෙනකන් තියෙනවා ඒත් මම මේ බන්ධන පාඩමම ඉවර කරනවා බන්ධන පාඩමම ඉවර කරනවා ඒතර ලබන සතිය අපට 11 වෙනි පාඩම පටන් ගන්න පුළුවන් රයිට් 11 වෙනි පාඩම පටන් ගන්න පුළුවන් අපට ලබන සතියේ ඊට පස්සේ පුතේ ප්‍රයට පන්ති නෑ හෙට ඔය හවස 3 5 පන්තිය තියෙනවා ඊට පස්සේ ආයි පන්ති තියෙන්නේ සිකුරාදා උදේ පේපර් ක්ලාස් එක මම ඒකෙදි මොකද්ද කරන්න කියන එක දාන්නම් ගෲප් එකට හරි ඊට පස්සේ පුතේ ආයි සිකුරාදා රැයට රුධිර සංසරණ පද්ධතිය ඉතුරු ටික කරනවා 11 වසර ළමයින්ට ඒතොර මේ සතියේ පන්ති 5යි 11 වසර ළමයින්ට පන්ති 5යි 10 ළමයින්ටත් පන්ති 3ක් විතර සෙට් වෙනවා මේ පන්ති තුනක් විතර සෙට් වෙනවා මේ පේපර් ක්ලාස් එකත් සෙට් වුණාම ඔයාලට හරි ටිකක් වැඩිපුර වැඩ කරගෙන යන්න මේකත් බලාගන්න මම ඔහොම ගෲප් එකකට දාන්නම් දැන් මේකත් හරි මේකටත් සූදානම් වෙලා ඉන්න පුතේ මට කරන්න පුළුවන් දේ දා මම කරන්නේ මට පුළුවන්ම වෙලාවේ මම දාලා තියෙන මම දන්නවා හතර වටේ ඔන්ලයින් ක්ලාසස් තියෙනවා හරිද ඒක නිසා මට මේ කරන්න පුළුවන් හරිය මම කරන්නේ ඉතින් ඈ හරි අපි බලමු මේක මේකටත් ලෑස්ති වෙලා ඉන්න පුතේ මෙන්න මේකට මම තාම ඔයාලට කිව්වේ නෑ ඕකටත් ලෑස්ති වෙලා ඉන්න ඕක නම් මම සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ ඔන්න ඔය දවස් හරි මම ඔක ගෲප් එකකට දාන්නම් ධාරා විදුලිතය කරනවා 16 17 18 19 හවස 3:00 5:00 හරි ඊට පස්සේ 21 22 23 24 කියන දවස් වල සාමාන්‍ය පැය දෙකයි කරන්නේ ඒතකොට පැය දෙක සාමාන්‍ය පන්තියක් වගේ යනවා ඒක දිගට කරන්නේ නැහැ ඒතකොට මම කොටස් වලට කඩලා ලස්සන්ට පාඩම් දෙක ඉවර කරලා දෙනවා ටියුට් එකේ PDF දානවා මම ගෲප් එකට මම ටෙලිග්‍රෑම් channel එකක් හදලා තියෙනවා මම ටෙලිග්‍රෑම් channel එකේ link එක ඔයාලා group වලට දාලා ඇති අනිවාර්යෙන් බලන්න අද ඒ ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න මම ඒකට දානවා tweet එක right එතකොට මම ওই පාඩම් දෙක කිසි කලබලයක් නැතුව හිමින් ඉවර කරලා දෙනවා හරිද right ඔක දැන් ඔයාලට දකින්න දැන් මේ මම මේක group එකට එවන්නම් මේක යාළුවෝ අතර පොඩ්ඩක් share කරලා free seminar එකක් නේ යාළුවෝ ටිකුත් එකතු කරලා දෙන්න හරි ऑक्सीजन
अवश्य मम एक यूट्यूब दाड़ती बलांड रुद्र संसार पद्धति मम ये अर्थपुते मेसेज दाड़ती अरे ऑक्सीजन परमाणु अरे ऑक्सीजन परमाणु ऑक्सीजन के ऑक्सीजन के अंदर अलोह है अलोह परमाणु अपने परमाणु मत परमाणुक अणु एकम जाति अणु लिंगू सम परमाणु विषम परमाणु मेदन सम परमाणु अर्थ बल ऑक्सीजन बलपति ऑक्सीजन वाले इलेक्ट्रॉन विन्यास ऑक्सीजन इन देवनी आवर्ती हाईवेणी कांडे तो देवनी आवर्ती शक्ति मट्टम देखा हाईवेणी कांडे अवसान शक्ति मट्टम इलेक्ट्रॉन हाई पलवनी फिर पे देवन इलेक्ट्रॉन फिर पलवीन शक्ति मट्टमे इलेक्ट्रॉन का देखा देवीन शक्ति मट्टमे व्यक्ति पलवी शक्ति मट्ट उपरी इलेक्ट्रॉन का देखा अरे देवनी के हाँ ऑक्सीजन परमाणु दिखाई तीरने कोहमद में सहसंज बंधने निर्माण वेन्नी इतकोट ऑक्सीजन परमाणु ऑक्सीजन इलेक्ट्रॉन यम प्रमाण दिन अनिवार्यम परमाणु विद्यार्थी ऑक्सीजन मे विद्य कंडपूल मे आगे अवसान शक्ति मतमे इलेक्ट्रॉन हया अरे देवीन शक्ति मट्टम उपरीम धरागंडे इलेक्ट्रॉन अटाई अटाई देखा ऑक्सीजन अवसान शक्ति मट्टम इलेक्ट्रॉन हयाकवा तव देखा कोने मैं देखा खाऊ देना मेतन ऑक्सीजन हाईवे का समुझता देखा ऑक्सीजन समझता देखा ऑक्सीजन इलेक्ट्रॉन देखा खाऊ देना मम पार्टी अरे मम या इलेक्ट्रॉन है रोज पार्टी दान मुझे पाठ पे रोज पार्टी पाट पड़े नागे मन ऑक्सीजन पलवन शक्ति मट मे देवनी का अरे ऑक्सीजन मे देवन शक्ति मटमे मेकदम हाउड़ी आगे इलेक्ट्रॉन अरे ऑक्सीजन अरे इलेक्ट्रॉन हाउड़ी आगे इलेक्ट्रॉन देखा
ඔන්න දුන්න යාගේ ඉලෙක්ට්‍රෝන දෙක හරි දුන්න පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයා දුන්න යාගේ ඉලෙක්ට්‍රෝන දෙක දෙකක් දුන්න හවුලට තව කීයක් ඉතුරුද පුතේ අවසාන ශක්ති මට්ටමේ තිබ්බ 6න් දෙකක් හවුලට දුන්නා ඇයි දෙකක් දෙන්නේ එයාට ශක්ති මට්ටම පිරෙන්න නම් තව දෙකක් ඕනේ එහෙම නැත්නම් එයාගේ සංජ්‍යතාවය දෙකයි දෙකක් හවුලට දුන්නා තව කීයක් ඉතුරුද පුතේ 4ක් ඉතුරු යාගත්ත පැත්තකින් යුගල් විදියට අර එක සැරේ ඉලෙක්ට්‍රෝන බන්ධන හදන්නේ නැතිව පුතේ එක සැරේ ඉලෙක්ට්‍රෝන මෙයා අර එයා දෙකක් දෙනවා හවුලට මේ පුතේ යාගේ ඉලෙක්ට්‍රෝන දෙක මේ යාගේ ඉලෙක්ට්‍රෝන දෙක ඉතුරු හතර එයත් කොහොම පැත්තකින් තියාගන්න යුගල් විදියට බලන්න දැන් මේ 2යි 4යි 6යි 8යි අම යාගේ දැන් 8 සම්පූර්ණ වෙලා මෙයාගේ 2යි 4යි 6යි 8යි स्थायी ආයෙදිනා සහයෝගයෙන් ඉන්නවා ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන බන්ධන හදන්න පුතේ එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරපු ධන අයන ඉලෙක්ට්‍රෝන ලබාගත්තු ඍණ අයන එකතු වෙලා අයනික බන්ධන හැදුනත් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන අලෝහ විසින් සහසංයුජ බන්ධන හැදුවත් ඒගොල්ලන්ට උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබෙන්න ඕනේ ඒගොල්ලන්ට උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබෙන්න ඕනේ පුතේ බැලද अनिबंधन ऑक्सीजन අතර ऑक्सीजन පරමාණු දෙකක් අතර මොකද වෙන්නේ පුතේ බන්ධන දෙකක් ඇති වෙනවා දැන් HCl අතර පුතේ බන්ධන ඇති උනේ එකයි බලන්න ඒ දෙන්නගේ සංයුජතාවයේ දෙන්නගේම සංයුජතාවයේ එකයි පුතේ right ඔක්සිජන් වල සංයුජතාවයේ දෙකයි දැන් මම නයිට්‍රජන් වන්දේ මෙහෙම බන්ධන තුනක් ගාලා ඉස්සලා මම වැඩල්ල පෙන්නුවා ඒතර ඒගොල්ලන් සංයුජතාවයේ තුනයි අහගන්න පුතේ එතකොට මේ ආවර්තිතාවගුවේ මේ සංයුජතාවයේ කියන එක පැහැදිලිද සංයුජතාවයෙන් අපිට ගන්න පුළුවන් දේවල් බලන්න සංයුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් තමයි පිට වෙනව නම් පිට වෙන්නේ සංයුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් තමයි මුතේ ගන්න කෙනෙක් නම් ගන්නෙ හරි පැහැදිලි සංයුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් තමයි මුතේ මේගොල්ලෝ හවුල තියා ගන්නව නම් හවුල තියා ගන්නෙත් එතකොට සංයුජතාවය කියන්නේ පරමාණු බන්ධන සෑදීමේදී පිට කරන ලබා ගන්න හෝ හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒ වගේම ඒ මූලද්‍රව්‍ය පරමාණු පුතේ මැදිහත් වෙලා හරි ඒ මූලද්‍රව්‍ය පරමාණු මැදිහත් වෙලා සංයෝගයක් හදනවා නම් ඒ සංයෝගයේ ඇතුලේ එයා වටේට තියෙන බන්ධන ගාන තීරණය වෙන්නේ මේ සංයුජතාවයෙන්මයි. මේ නයිට්‍රජන් ගාව පුතේ බන්ධන තුනක් තියෙනවා. ඔක්සිජන් ගාව බන්ධන දෙකක් තියෙනවා. හයිඩ්‍රජනුයි ක්ලෝරීනුයි එකතු වෙනවා නම් මොකද වෙන්නේ? එදෙන ගාව එක බන්ධනයක් තියෙන්නේ. ඒ බන්ධන සංඛ්‍යාවත් මේ සංයුජතාවයට සමානයි. එතකොට මෙවගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ බොහොම සරලයි. බොහොම සරලයි. ඒ හින්දා මේක මේ කරන්න බැරි වැඩක් කියලාවත් විද්‍යාව නිරසයි කියලාවත් අතාරින්න ඕන සබ්ජෙක්ට් එකනේ මේක මාර ලේසි එකක්. හරි. දැන් මේක නිකන් මේ අමාරු විද්‍යාව කියනනේ දැන් එන්නේ නේද? දැන් ඔය සූම් ලින්ක් වලින්නේත් අමාරු විද්‍යාව කියලා. අමාරු නෑ මේ. මේ පට්ට ලේසි. හරිද? එතකොට මේක ලේසි. ඉස්සලා මේකට ආස වෙන්න ඕනේ. अनागत අර ඒක කාටවත් කියන්නේ නැහැ. බගෙදර මිනිසුන්වත් කියන්නේ නැහැ. හැබැයි ඔයාගේ හිිනේ ඇතුළ තමයි ජීවත් වෙන්නේ. ඔයාට වෙන්න ඕනේ ડોක්ටර් කෙනෙක් නම්. රයිට්. ඔයා දකින්න ඕනේ ඔයා
නලාවක් එහෙම බෙල්ලෙල්ලගෙන හොස්පිටල් එක කොරිඩෝ එක යනවා කාර් එකෙන් බහැලා දොර ලොක් කරලා සාමාන්‍යයෙන් හොස්පිටල් එක කොරිඩෝ එකට යනවා නේ හරියට තාල් ලෙඩෙක්ට බෙහෙත් දෙනවා වයස ගාච්ච කෙනෙක්ට බෙහෙත් දෙනවා දීලා 500ක් එහෙම ගලවන්නේ නැහැ වයසක මිනිස්සුන්ගේ හරිද එහෙම කරන්න හොඳ නැහැ හරිද එතකොට මේ ඒ හීලින් ඕන ඉංජිනේර කෙනෙක් වෙන්න නම් අදහස හරිද ඉංජිනේර කෙනෙක් වෙන්න නම් අදහස වාට තේරෙනවා සුදු පාට හෙල්මට් එකක් දාගෙන පාරක් හදන දැනගෙන නැත්නම් ලොකු බිල්ඩින් එකක් හදන තැනක මිනිස්සුන් උපදෙස් දෙනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න ඒක අපි දකින්න ඕනේ අපි ඒක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ හරිද එතකොට ඒක තමයි අපි මේ අපේ එන් ගෝල් එකට අරගෙන යන පාර උතර එතකොට ඒකට අනිවාර්යෙන් අපි ජීවත් වෙන්න ඕනේ හරි එතකොට ඒකට යන පාර පුදේ හදාගෙන යන්න ඕනේ ඉතින් එතකොට මේ වගේ පොඩි පොඩි සබ්ජෙක්ට් හම්බ වෙනවා කිව්වා ඉගෙනගෙන යන්න ඕනේ කරන්න පුළුවන් වැඩක් හරි ඔක්සිජන් අණු වැඳ ගන්නද පැහැදිලිනේ එතකොට ඔක්සිජන් අණු මෙහෙම වැඳුණා නම් හරි වාඩ මේක ඇතුලේ තියෙන ඕන දෙයක් සටහන් කරගෙන දාගන්න ඕනක් දාන්න යන්න එපා දාලා වැඳ ගන්නකො මම නෝට් එක දෙන්නම් හරි right එතන පන්ති හවස 3 5 උන්නම් 3මාර 5මාර කරන්නත් පුළුවන් අර දුපුතේ අඳපුල ඇති කට්ටිය අඳගන්නකො මේ ආවර්තාව වගු තියනවනම් පුතේ ඔයාට ඕක ඇතුලේ කරන්න බැරි දෙයක් නෑ හොදේ නෑ නියෂ්ටි අඳින්න ඕනේ නෑ පුතේ මේ පරමාණුක ව්‍යුහය පෙන්වන එකක් නෙමෙයි නියෂ්ටි වෙනුවට තමයි මම ඔය ඕ අකුරු දාලා තියෙන්නේ ඔක්සිජන් කියන්නේ හරි ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු කියලා පෙන්වන්නේ එහෙම අවශ්‍ය නෑ මේ ශක්ති මට්ටම විතරක් වුණාම ඇති මොකදනද බන්ධන හදෙද්දි පුතේ ඔය පරමාණුවේ නියෂ්ටියවත් නියෂ්ටිය ඇතුලේ තියෙනවනේ පුතේ ප්‍රෝටෝන නියුට්‍රෝන හරි හරි මං කියන ගහන්න ඉස්සලාම මම ඔයාලා මොන ගෲප් එකේ හිටියත් මම ටයිම් ටේබල් එකක් දාලා තියෙනවා ඒක බලන්න ඕන ඔයාලා මගේ ගෲප් එකේ ඉන්නවා නම් ඔයාලා දන්නවනේ ඒක මගේ ගෲප් එකක් කියලා ඇඩ්මින් ඉන්නේ මමනේ හරිද මම අනිවාර්යෙන් සිකුරාදා හවස වෙද්දි මේ සතිය ටයිම් ටේබල් එක දානවා ඕක ඇතුලේ කිසි වල්පල් මොනවත් එන්නේ නැහැ මම දාන මැසේජ් එක අනිවාර්යෙන් බලන්න පුළුවන් මම අත්‍යවශ්‍යම දේක් විතරයි දාන්නේ ඒකට මගේ ගෲප් එක ඇතුලේ කිසිම ඩිස්ටර්බන්ස් එකක් ඔයාලට වෙන්නේ නැහැ වෙන වෙලාව මගේ මැසේජ් එක කවුද බලන්නේ මොකද මම ටයිම් ටේබල් එක දාලා තියෙනවා ඒකේ AM PM හරියට මම දාලා තියෙනවා දවස දාලා තියෙනවා කරන පාඩමත් දාලා තියෙනවා ඒතර ඔයාලා උදා හොඳට පැහැදිලි මංගේ දාලා තියෙනවා ඒක බලන්න ඕනේ හරිද නැත්නම් ආයෙත් අහනවා හෙඩර යන්නේ නැද්ද ආයෙ දානවත් දවල් නැද්ද එහෙම කියලා අහන්න එපා හරි කියවන්න ඕනේ හරියට දෙයක් දුන්නාම බලන්න පුළුවන් වෙන්න ඕනේ ඒක තමයි ඔයාලගේ ඔයාලගේ පුළුවන් ද කියලා බලන්න හරිද ඒක අනිවාර්යයෙන්ම කියන්නේ දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් කියන එක දෙයක් දුන්නාම ඒක බලලා ඒක අදහස් තේරුම් ගන්න පුළුවන් කියන පුතේ ඉගෙන ගන්න ළමයට ඉතාල වැඩක් දැන් මම ඔයාලගේ දකින්න ගොඩක් දෙයක් ගොඩක් වෙලාවට මම දකිනවා මම ඒත් මොනවත් කියන්නේ නැහැ ඔයාලට ඔයාලා මට මැසේජ් එකක් දාපන් මම ඒක රිප්ලයි කරා මම ඔයාලා ගොඩක් දකිනවා සමහර ලාට මේ ইনফরমේෂන් ඔයාලගේ අතේ තියෙනවා තොරතුරු ඔයාලා ළඟ තියෙනවා හැබැයි ඔයා ඒක හරියට ගන්නෙ නැහැ ඒතර ඉගෙන ගන්න දේවලුත් මට හිතෙනවා සමහර ලාට මෙහෙමද දන්නේ මේ ළමයින්ට මේක යන්නේ කියලා හරිද පුතේ මේ ඉගෙන ගන්නවා කියන එක ටිකක් උමනාවෙන් උනන්දුවෙන් භාවනාවක් වගේ කරන්න ඕන වැඩක් අපි හැම වෙලාවෙම පාඩම් කරද්දී ඔළුව තියෙන්න ඕන පොතේ අපි මේ පාඩම් කරනවා කියන එක නතු මේ පොත දිග අරගෙන ඔළුව මේ ඉහිමියේ දුවන වැඩක් නැහැ අවසානට අපි බෑ ගන්න කැහැරල ඉඳලා අපි ඔළුව කිසි දෙයක් නැහැ එහෙමනම් අපරාදේ නින්දත් නැහැ ඔයා බොරුවට නිදි මරලා ලෙඩ වෙනවා පහු කාලිනව වෙන වෙන දේවල් ඔළුවට ඇවිල්ලා එහෙනම් මම කියන්නේ නිදි වරගෙන පාඩම් කරන්න කමක් නැහැ එතකොට පාඩම් කරලා ඉවර වෙද්දී ඔයාට දැනෙන්න ඕන අර මට දැන් මේ ටික පුළුවන් නේ කියලා අපිට ස්මරණය කිරීමේ හැකියාවක් තියෙනවා අපි නැවත නැවත මතක් කරන්න ඕනේ අපි මේ මොනවද මේ කරන්නේ කියන එක සම්බන්ධව හැම වෙලාවෙම අපි කරන එකට පුතේ සිහිය තියාගෙන ඉන්න තමයි සම්මා සතිය කියලා කියන්නේ. නිවැරදි සිහිය. ඒක මේ බුදු වෙන්න දෙන එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අපි ප්‍රායෝගික ජීවිතේට. ඒකයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. බුද්ධ ආගම ආගමක් නෙවෙයි. ඒක ආගමක් නෙවෙයි ඒක දර්ශනයක්. හරිද? බුද්ධ ආගමේ කියලා තියෙන දේවල් අපිට නේ සිගාලෝවද සූත්‍රය ගත්තත්, ඔය තියෙන මොන සූත්‍රය ගත්තත් අපිට ඕකෙන් අපේ ජීවිතය හදාගන්න තියෙන්නේ. ඒක ඇවිල්ලා මේ ජීවන දර්ශනයක්. හරිද? දැන් ඔය හාමුදුරුවෝ බණ කියනවා නේ. අමුදුර ප්‍රාඩෝකින් ඇවිල්ලා අපට අතාරින්න කියලා කියනවා අපිට තියෙන දේවල් අතාරින්න කියලා. එයා තියෙන දේවල් ඔක්කොම බලාගෙන ඉන්නේ. පන්සලේ වැටත් හොඳට ගහගෙන තාප්පෙත් ගහගෙන ඉන්නේ. අර අයියන් වගේ ඔක්කොම. හරිද?
दर्शन बनाई परस्पर विरोधी पाड़ी मम्मी दहलाचर मेदने दिन दिन हर इलेक्ट्रॉन हतरक एककिन इलेक्ट्रॉन देख बैगिन इलेक्ट्रॉन हतरक हौले तबा गनिमिन इलेक्ट्रॉन हतरक हौले तबा गनिमिन O2
O2 සමපරමාණුක O2 සමපරමාණුක අණුව සාදයි සමපරමාණුක අණුව සාදයි එහිදී ඔක්සිජන් පරමාණු දෙකටම නියෝන් වල නියෝන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නියෝන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබී ඇත නියෝන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබී ඇත ऑक्सीजन परमाणु देख अतर ऑक्सीजन परमाणु देख अतर ऑक्सीजन परमाणु देख अतर इलेक्ट्रॉन युगल देखा इलेक्ट्रॉन युगल देखा इलेक्ट्रॉन युगल देखा හවුලේ පවතින නිසා සහසංයුජ බන්ධන දෙකක් සහසංයුජ බන්ධන දෙකක් සෑදී තිබේ සහසංයුජ බන්ධන දෙකක් සෑදී තිබේ සහසංයුජ බන්ධන දෙකක් සෑදී තිබේ right හරිද පුතේ හරි අපි දැන් යන්නේ මේකේ තියෙන හොඳම කොටසට මොකද්ද මේකේ පහළ තරු දෙකක් දාලා තියෙනවා නේද නෝට් එක නේද පරමාණු සහසංයුජ බන්ධන සෑදීමේදී බන්ධනයට දායක වන ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන ලෙසත්
බන්ධන වලට දායක නොවන ඉලෙක්ට්‍රෝන එකසාර ඉලෙක්ට්‍රෝන ලෙසත් හැඳින්වේ. බොහෝ විට ඒවා පවතින්නේ යුගල වශයෙන් කියලා තියෙනවා. ඊට පස්සේ පුතේ තියෙනවා මේ තිත්තර සටහනයි ලුවිස් තිත් ව්‍යුහයයි ලුවිස් ව්‍යුහය කියලා එකක්. හරි. එතකොට අපි මේව දැනගන්න ඕනේ. එහා පැත්තේ පුතේ වගුවක් තියෙනවා. හරි. වගුවකුත් තියෙනවා. හරිද? මෙතන මේ වගුවක් තියෙනවා. ටියුට් එක නැති කට්ටිය ටියුට් එක ගැන හිතන්න එපා. හරි. ඕනනම් මේ වගුව පොඩ්ඩක් ඕම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. ලැප් එකෙන් නම් ඉන්නේ control alt print screen. එතකොට ෆොටෝ එකක් වදිනවා. control alt print screen ගහන්න. හරි. right. එතකොට පුතේ මම දැන් මේකේ උදාහරණයක් අරගෙන ඔය ටික කියලා දෙන්නම්. මට ආවර්තා වගුවත් ඔතනට ඕන වෙනවා. බෝඩ් එකේ මට ඉඩත් ඕන වෙනවා මේ තුන අඳින්න. එහෙනම් මට යටතිරුව විතරයි මේක දැන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි. මම යටතිරුව විතරක් පාවිච්චි කරනවා මේ බෝඩ් එක පාවිච්චි කරද්දී බොහොම පරිස්සමෙන් පාවිච්චි කරනවා මට මේ ඉඩ හරි. අද මුදේ මම දැන් අඳින්න යන්නේ මම මේ තුනම අඳිනවා. ඔය වගුවේ තියෙන විදිහට. ඊට පස්සේ මම ඔයාලට නෝට් එක දෙනවා ඊට පස්සේ බලාගෙන ඉන්න ඕනේ. හරිද පුතේ? මේ හයිඩ්‍රජන් අණුවට මම ඉස්සලාම අඳිනවා තිත් කතර ව්‍යුහය. හරිද පුතේ? ඊට පස්සේ මම අඳිනවා ලුවිස් තිත් ව්‍යුහය. ලුවිස් තිත් ව්‍යුහය අඳිනවා පුතේ. අවසානට මම අඳිනවා ලුවිස් ව්‍යුහය. හරි මේවට දැන් අඳින්න තියෙන්නේ. මාර ලේසි මේක අල්ලගන්න එකපාරින් අල්ලගන්න එකපාරින් නරුල් මන් දෙපාර හැකියලා දෙනවා. හරි එකපාරින් අල්ලගන්න try කර දෙන්න. හරි පුතේ? මේ තිත් කතර ව්‍යුහය මේවා හරි තිත් කතර සටහනක් වේවා ලුවිස් තිත් සටහනක් වේවා ලුවිස් ව්‍යුහයක් අඳින්නවා නම් පුතේ අපි අඳින්න ඕනේ හැම වෙලාවෙම අර මම කියපු පරමාණු වල සංයුජතා කවචයට පරමාණු වල සංයුජතා කවචයට ඒතර අභ්‍යන්තර කවච මොනවත් වෙන්න අවශ්‍ය නැහැ හරිද පුතේ එතකොට දැන් සංයුජතා කවචය ඇතුලේ ඉලෙක්ට්‍රෝන වර්ග දෙකක් තියෙනවානේ මොනවද සංයුජතා කවචය ඇතුලේ ඉලෙක්ට්‍රෝන වර්ග දෙකක් තියෙනවා එක කට්ටියක් තමයි බන්ධන වලට සහභාගී වන බන්ධන ඉලෙක්ට්‍රෝන අනිත් කට්ටිය තමයි බන්ධන වලට සහභාගී නොවන එකසාර ඉලෙක්ට්‍රෝන හරිද මේ දෙකොල්ලම පුතේ පෙන්වන්න ඕනේ හරිද මේ දෙකොල්ලම පෙන්වන්න ඕනේ නව පළවෙනි කාරණාව තමයි මේ ඕනෑම ව්‍යුහයකදී අපි නිරූපණය කරන්නේ පුතේ ඒ බන්ධනයට නැත්නම් ඒ සංයෝගය ඇතුලේ පවතින මේ මූලද්‍රව්‍ය පරමාණු වල මොන කවචයේද සංයුජතා කවචයේ විතරයි පෙන්වන්නේ හරි සංයුජතා කවචයේ විතරයි පුතේ පෙන්වන්නේ right එතකොට ඒ සංයුජතා කවචයේ තියෙන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාණම පෙන්වන්නත් ඕනේ පුතේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාණම පෙන්වන්නත් ඕනේ ඒ කියන්නේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝනත් අන්තර්ගත වෙන්න ඕනේ එකසාර ඉලෙක්ට්‍රෝනත් අන්තර්ගත වෙන්න ඕනේ බන්ධන ඉලෙක්ට්‍රෝන පුතේ අගෙන ඉන්න බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පරමාණු අතර පෙන්වන්න ඕනේ අනිද්දි වාර තේරෙනවා මේ ටික හරි පරමාණු අතර තියන්න ඕනේ හතරවෙනි එක එකසාර ඉලෙක්ට්‍රෝන පුතේ යුගල් විදිහට තියන්න ඕනේ එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට තියන්න ඕනේ රයිට් එතකොට දැන් බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් යනවද හරිද පුතේ දැන් මම මේ කියන කරුණු බලන්න බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් යනවද එතකොට එකසාර ඉලෙක්ට්‍රෝන කීයක් තියනවද ඒ ඔක්කොම අපි තීරණය කරගන්නේ මෙන්න මේ කාණ්ඩ අංකයෙනුයි සංයුජතාවයට අදාළ අංකයෙනුයි හරිද පුතේ කාණ්ඩ අංකයෙනුයි හරි සංයුජතාවයට අදාළ අංකයෙනුයි මේක බලා ගන්න ඕනේ හරියටම හරියටම බලා ගන්න ඕනේ මේක විනාඩියක් දෙන්න මට ඕම हेट पानी हतर पटांग अतर पटांग अतर हाँ अरे गणपति अंदी हाइड्रोजन अंदी
එතකොට දැන් මේක ඇතුළේ ඉන්න හයිඩ්‍රජන් පරමාණුනේ හරි හයිඩ්‍රජන් පරමාණු තමයි ඉන්නේ එතකොට බලන්න ඕනේ හයිඩ්‍රජන් මොන කාණ්ඩේද පුතේ පළවෙනි කාණ්ඩේ රයිට් කාණ්ඩ අංකය බලමු අපි කාණ්ඩ අංකය මම ගන්නවනේ පුතේ සමානයි කියලා මොකද්ද අවසානම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට හරි ඒ කියන්නේ මොකද්ද පුතේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන එතකොට සංයුජතා කවචයේ පුතේ අවසාන ශක්ති මට්ටම අවසාන ශක්ති මට්ටම තමයි අපි කියන්නේ සංයුජතා කවචය කියලා. එතකොට අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා කාණ්ඩ අංකයට. එහෙනම් හයිඩ්‍රජන් වල පළවෙනි කාණ්ඩේ නම් එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන එක ඉලෙක්ට්‍රෝනය. හරිද පුතේ? එතකොට සංයුජතාවේ සංයුජතාවේ කියන එක පුතේ සමාන වෙනවා එයා බන්ධන වලට දෙන ඉලෙක්ට්‍රෝන ගානට. සංයුජතාවේ සමාන වෙනවා මොනවාටද? බන්ධන ඉලෙක්ට්‍රෝන ගානට. හරි මේකේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්න. කාණ්ඩ අංකේ සමාන වෙනවා පුතේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්නට. හරි සංයුජතාවේ සමාන වෙනවා පුතේ බන්ධන ඉලෙක්ට්‍රෝන ගන්නට. රයිට්. එතකොට අරන් අඳින්න තියෙන. දැන් බලමු පුතේ. හයිඩ්‍රජන් වල බලාගෙන ඉන්නවනේ හරියට. හයිඩ්‍රජන් වල කාණ්ඩ අංකය 1යි. ඒ කියන්නේ යාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. හයිඩ්‍රජන් කි පුතේ සංයුජතාවේ කීයද? එකයි. එතකොට යා බන්ධන වලට දෙනවා පුතේ ඉලෙක්ට්‍රෝන එකක්. ආ. මෙයාගාව තියෙන්නේත් එකයි. බන්ධන වලට දෙනවා ඒ තියෙන එක. එක සැරේ ඉලෙක්ට්‍රෝන විදිහට මොන හරි පුතේ ඉතුරු වෙනවද? ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන නැහැ. එහෙනම් ඉතින් අපිට එක සැරේ ඉලෙක්ට්‍රෝන පෙන්වන්න වෙන්නේ නැහැ. හරිද පුතේ? මේකේ මේ තිත්කතර ව්‍යුහය කියලා කියන්නේ තිත්කතර ව්‍යුහය කියලා කියන්නේ හරි තිත්කතර ව්‍යුහය කියලා කියන්නේ මේ එක පරමාණුක ඉලෙක්ට්‍රෝන පුතේ තිත්වලින් හරි මේ හයිඩ්‍රජන් දැන් මෙතන දෙන්නෙක් ඉන්නවනේ පුතේ හයිඩ්‍රජන් මෙතන දෙන්නෙක් ඉන්නවා හරි හයිඩ්‍රජන් පරමාණු පුතේ දෙන්නෙක් ඉන්නවනේ එක්කෙනෙක් ඉතින් පරමාණු වල සෝරි එක පරමාණුක ඉලෙක්ට්‍රෝන තිත්වලින් අනෙක් පරමාණු ඉලෙක්ට්‍රෝන කතර වලින් පෙන්වන එක තමයි අපි කියන්නේ තිත්කතර ව්‍යුහය කියලා හරි එතකොට දැන් පුතේ මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා කාණ්ඩ අංක 1 හින්දා ඒක පුතේ මෙයා බන්ධන වලට දෙනවා. අයි සංයුජතාවේ 1යි. දැන් මම කියවනේ බන්ධන ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ පරමාණු අතර. ඒතර පුතේ මෙයාට මෙයා තිත් වලින් දැම්මොත් මෙයා කතර වලින් දාන්න ඕන අපි. එහෙනම් දැන් තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක්. ඒක බන්ධන වලට දෙනවා. බන්ධන වලට දාන හින්දා පුතේ මේ දෙන්න මේ පරමාණු දෙක අතර මැද්ද පෙන්වන්න ඕනේ. ඔච්චරයි. හයිඩ්‍රජන් වල තිත්කතර ව්‍යුහය ඔච්චරයි. හරි. ලුවිස් තිත් ව්‍යුහය කියලා කියන්නේ පුතේ මේ දෙන්න ගාවම තියෙන ඉලෙක්ට්‍රෝන මේ දෙන්න ගාවම තියෙන ඉලෙක්ට්‍රෝන තිත් වලින් පෙන්වනවා. මේ දෙන්න ගාවම තියෙන ඉලෙක්ට්‍රෝන තිත් වලින් පෙන්වනවා. ඕකට තමයි කියන්නේ ලුවිස් තිත් ව්‍යුහය කියලා. ඊපස් පුතේ ලුවිස් ව්‍යුහය කියලා කියන්නේ ලුවිස් ව්‍යුහය කියලා කියන්නේ ඊට වඩා වෙනස් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් පුතේ එක ඉරි කැලලකින් පෙන්වනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තනි ඉරි කැලලකින් පෙන්වනවා හරිද බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තනි ඉරි කැලලකින් පෙන්වනවා ඊට පස්සේ පුතේ එක සැරේ ඉලෙක්ට්‍රෝන දැන් මේක නම් නැහැනේ එක සැරේ ඉලෙක්ට්‍රෝන තිබුණොත් එක සැරේ ඉලෙක්ට්‍රෝන තිබුණොත් ඒගොල්ලෝ තිත් වලින් පෙන්වනවා හරි දැන් මම කියලා දෙනවා මුලින් ඉඳලා අහගෙන ඉන්න තිත් කතර ව්‍යුහය කියලා කියන්නේ බන්ධනයට සහභාගී වෙන මූලද්‍රව්‍ය පරමාණු වලින් එකක ඉලෙක්ට්‍රෝන තිත් වලින් අනිත් කෙනාගේ කතර වලින් එතකොට මෙයාට කතර දාලා මෙයාට තිත් දාන්නත් පුළුවන් මෙයාට තිත් දාලා මෙයාට කතර දාන්නත් පුළුවන් ඒක වල ගැටලුවක් නැහැ ඔයාට ඕන කෙනෙක්ට පුතේ තිත් දාන්නත් නිදහස තියෙනවා අනිත් කෙනාට කතර දාන්න ඕනේ පැහැදිලිද තිත් කතර ව්‍යුහය කියන්නේ ඒක පැහැදිලිද රයිට් එතකොට මේ තියෙන පුතේ හයිඩ්‍රජන් වල තිත් කතර ව්‍යුහය එතකොට අපි තීරණය කරගන්න ඕනේ මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ආ ඒක සමාන වෙනවා පුතේ කාණ්ඩ අංකයට. එතකොට ඊට පස්සේ සංයුජතාවයේ කීයද? ආ ඒක සමාන වෙනවා මෙයා ගාව නැත්නම් මෙයා බන්ධනයට දෙන ඉලෙක්ට්‍රෝන ගානට පුතේ. හරි? මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන වලින් මෙයා බන්ධනයට කීයක් දෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ ක්ලෝරීන් තිබුණා කියලා. ක්ලෝරීන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. බන්ධන වලට දෙන්නේ 1යි. එතකොට ඉතුරු 6 ආ එක එක සැරේ ඉලෙක්ට්‍රෝන විදිහට පෙන්වන්න ඕනේ. හරි අපි ඒ වගේ තැන් වලට ආවම බලමු උදාහරණ කීපයක් කරගෙන යමු.
ඊට පස්සේ පුතේ ලොවිස් තිත්තුව දැන් මේක ඇඳගත්තා නම් මේකෙ මොකද කරන්න තියෙන්නේ පතිර වලටත් තිද්දාගෙන යන්න තියෙන්නේ එච්චරයි ඇයි මේකෙදි සියලු ඉලෙක්ට්‍රෝන තිත් වලින් පෙන්නවා සියලු ඉලෙක්ට්‍රෝන තිත් වලින් පෙන්නවා මෙතනට ආපුවම පුතේ ලොවිස් විහෙද කරන්නේ මේ පරමාණු අතර තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියවන පුතේ මොනවාද බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන පරමාණු අතර තියෙනවානේ ආ පරමාණු අතර තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් කෙටි ඉරිකැල් එකකින් පෙන්නවා බන්ධනයක් විදියට යුගලක් පුතේ ඉරිකැල්ල මෙතන යුගල් දෙකක් තිබ්බොත් මෙතන ඉරිකැල් දෙකක් එකසාර ඉලෙක්ට්‍රෝන තිබුණොත් මේවට පිටපැත්තෙන් තිත් වලින් පෙන්වන්න ඕනේ තිත් වලින් පෙන්වන්න ඕනේ හරි මේක දැන් ඇඳලා තව එකක් දෙකක් කරමු එතකොට ඕක හරියක් හරි එතකොට ඔය view තුනම අඳින්න ඕනේ පුතේ හරිද ඔය view තුනම අඳින්න පුළුවන් වෙන්නත් ඕනේ මේක හරියටම අල්ලගෙන ඉන්නත් ඕනේ හරි හරි බලමු අපි ඊගාවට අපිට මොකක්ද දෙන උදාහරණේ නයිට්‍රජන් අපි නයිට්‍රජන් ගාවට රයිට් බලන්න අපිට තීරණය කරන්න තියෙන දේවල් බලන්න නයිට්‍රජන් නයිට්‍රජන් කොහෙද ඉන්නේ ආ පස්වෙනි කාණ්ඩේ පුතේ ඉන්නේ ආවර්තව ගෝණෙදි අය ආවර්තව ගෝණෙ ඒකට මම සෙමිනර් එක කරලා මේක පුළුවන් කරේ දැන් නයිට්‍රජන් ඉන්නේ කොහෙද පුතේ පස්වෙනි කාණ්ඩේ ඉන්නේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද 5යි හරිද පස්වෙනි කාණ්ඩේ නම් නයිට්‍රජන් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි බන්ධන වලට කීයක් දෙනවද පුතේ 3යි දෙන්නේ ඔය තීරණය අපි අනිවාර්යෙන් ගන්න ඕනේ හරිද මේ තීරණ ගන්න ඕන හරියට තීරණ ගත්තාම ඊටු ටික අපිට දැන ගන්න පුළුවන් හරි නයිට්‍රජන් වල අවසානම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා හරි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා 5න් 3ක් බන්ධන වලට දෙනවා මේ දෙකම උඩ යටයි අපිට තීරණය කරගන්න පුළුවන් හරි ඊට පස්සේ බන්ධන වලට දුන්නාට පස්සේ පුතේ බන්ධන වලට දුන්නාට පස්සේ තව කීයක් ඉතුරුද දෙකක් ඉතුරුයි. ඇයි? පහක් තියෙනවා. බන්ධන වලට තුනක් දෙනවා. තව දෙකක් ඉතුරුයි. බැලුද? රයිට්. අපි ඊට ඔළුව තියාගෙන යමු මෙතනට. දැන් N2 හැදෙන්නේ කොහොමද? N2 හැදෙන්නේ නයිට්‍රජන් පරමාණු දෙකකින්. හරි? N2 හැදෙන්නේ නයිට්‍රජන් පරමාණු දෙකකින්. රයිට්. නයිට්‍රජන් වල දැන් අපි තීරණය කරා සංයුජතා කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන පහක්. කාණ්ඩය පහක්. රයිට්. පහෙන් කීයක් දෙනවද පුතේ බන්ධන වලට? තුනක්. රයිට් බන්ධන වලට 3ක් දෙනවා නම් රයිට් බන්ධන වලට 3ක් දෙනවා නම් මම යට කතර දාන්නවද ඔන්න පුතේ කතර 3ක් දැම්ම බන්ධන වලට ඇයිලේ බන්ධන ඉලෙක්ට්‍රෝන පරමාණු දෙක අතර මැද්දේ දාන්න ඕනේ පුතේ දැන් මේ නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩේ මේ නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා අපි තීරණය කරා හරි එයාගේ සංයුජතාවය 3යි එහෙනම් පහෙන් 3ක් දෙනවා බන්ධන වලට ඒ බන්ධන වලට දෙන ඉලෙක්ට්‍රෝන තුන පුතේ මේ පරමාණු දෙක අතර මැද්ද දාන්න ඕනේ. තා අනිවාර්යයි. තව කීයක් ඉතුරුද? දෙකයි. පහක් තියනවා දුවන. තුනක් දුන්නා. ඉතුරු දෙක මෙහෙම යුගලක් විදියට පැත්තකින් තියන්න. ඒක ඔයාලට මෙතනින් තියන්නත් පුළුවන්. ඕන නම් මෙතනින් තියන්නත් පුළුවන්. මෙතනින් තියන්නත් පුළුවන්. හැබැයි පරමාණු දෙක අතර මැද්ද තියන්න බෑ මේ ඉලෙක්ට්‍රෝන දෙක. මට කැමති දැනකින් මේක තියද හැකි. කිසි ගැටලුවක් නැහැ. මේ නයිට්‍රජන්ටත් පුතේ ওই කතාවම නේ වෙන්නේ. බලන්න මේ නයිට්‍රජන්ටත් ඉලෙක්ට්‍රෝන පහක් තියනවා. තුනක් බන්ධන වලද නැහැ. හැබැයි මේව දාන්න ඕන අපි දැන් තිත් වලින්. හරි. ඊට පස්සේ ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙක දාන්න පුතේ තිත් වලින්මයි. හරිද? ඔන්න ඕක තමයි නයිට්‍රජන් වල තිත් කතර ව්‍යුහය. දැන් බලන්න මේ නයිට්‍රජන් ගත්තොත් 2යි 4යි 6යි මේ දෙකයි 8යි. මේ නයිට්‍රජන් ගත්තොත් 2යි 4යි 6යි 8යි. මේ දෙක මේ දෙන අතරේ තියෙන හවුලේ. බලන්න. එතකොට මේ තිත් අතර බිව්ව ලුවිස් තිත් විව ලුවිස් විව කියන්නේ පුතේ සහසංයුජ බන්ධන වල මේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන පෙන්වන එක සටහන් කරන අවස්ථා නැත්නම් මේ සටහන් කරන ආකාර කීපයක් දැන් මේක ඇඳගත්තට පස්සේ ඉතින් මේක අපට අවුලක්ම නැහැ මොකද ලුවිස් තිත් විව කියන්නේ ඔක්කොම තිත් වලින් පෙන්වන මේ කතිරත් තිත් වලින්ම පෙන්වන මේ විදිහට බන්ධන වලට තමයි ඉලෙක්ට්‍රෝන තුනක් හරි ඔන්න ඔය දින ලුවිස් තිත් වල ඔක්කොම තිත් වලින් පෙන්නනවා පුතේ ඔක්කොම තිත් වලින් පෙන්නනවා ඊගාවට ඊගාවට මොකද කරන්නේ ඊගාවට අපිට පෙන්වන්න දෙන්නේ මේ බලන්න පුතේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක්
බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල පුතේ අපි පෙන්වනවා කියන්නේ ඉරිකෑල්ලකින්. දැන් මෙයාගාව යුගල් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එහෙනම් ඉරිකෑලි තුනක් ගන්නවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි ඉරකින් පෙන්වනවා. ඊගාව යුගල ඊගාව කෙටි ඉර. ඊගාව යුගල ඊගාව කෙටි ඉර. දැන් පුතේ දැන් මෙයාගාවත් එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මෙයාගාවත් එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒකත් පෙන්වන්න ඕනේ. අවසාන ශක්ති මට්ටමේදී ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම පෙන්වන්න ඕනේ. බන්ධන ඉලෙක්ට්‍රෝන පුතේ පරමාණු දෙක අතරමැද පෙන්නනවා. එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට පෙන්නනවා. පැහැදිලිද? තේරුණාද? දෙකක් ඇන්ද මම. කියන්න තේරුණාද නැද්ද කියලා කියන්න පුතා. බය නැතුව කියන්න. ඔයා දාන මැසේජ් එක මට විතරයි පේන්නේ. තවාන්දිමු අපි ඉස්සරහට දෙයක් අඳිමු මේ කියපු කතාව තේරුණාද කියන්නකෝ රයිට් තව එකක් අඳිමු මං O2 එක තියලා H2O එක අඳින්නම් එතකොට ඔයාලට තව අදහසක් ගන්න පුළුවන් හරිද මේක තේරුණා කියන්නේ සුපිරි ඉතින් ඈ මොකද දන්නවද දැන් 11 ඉන්න ළමයින්ටත් සමහර ලාවට පුතේ මේක අඳ ගන්න බෑ හරිද 10 එක්කෙනෙක්ට මේක තේරුණා නම් හොඳයි එතකොට 11 ළමෙක්ට දැන් හරි තේරුණා නම් ඔයා ගොඩ පුතේ විභාගෙට යන්න කලින් තේරිච්ච නිසා හරි මේකටත් මම ඔය ආවර්තාව වගුවට කරා වගේම සෙමිනර් එකක් කරනවා මේ මාසේ මවුල වලටත් සෙමිනර් එකක් කරනවා රයිට් හරි මම ඔයාලට දැන් මේ දේවල් කියලා දෙද්දී පටලවන්නේ නැතුව කියලා දෙන්න උපරිම උත්සාහය කරන්න හරි මම වචනයක්වත් පැටලෙන්න දෙන්න නැතුව ඉන්නවා වචනයක් හරි පැටලුවොත් මට පොඩ්ඩක් අවුල් යනවා හරිද මේක මේ මම කතා කරද්දී වාට තේරෙනවා පුතේ මේක මම ගලාගෙන එනවා ඔය වචන ටික හරිද ඒ කියන්නේ වචනේ ගන්න එතන සෙට්ල යනවා කියලා දෙන විදිහට එතකොට මේක පටලවන්න නැතුව ඉන්න මම උපරිම උත්සාහ කරනවා හරි ඔයාට පුතේ O2 අණුව තියලා මම H2O එක අඳින්නම් රයිට් බලන්නකෝ දැන් වැඩි දැන් මෙතන පරමාණු තුන් දෙනෙක් ඉන්නවනේ දැන් මෙතනට එනවා දෙන්නයිනේ බලන්න පුතේ එතකොට දැන් අපි මෙහෙම ගමු ඔක්සිජන් ඉන්නවා හරි මේ පැත්තෙන් හයිඩ්‍රජන් දෙන්න ඉන්නවා හයිඩ්‍රජන් දෙන්න මම වෙන පාටකින් දාන්නම්කෝ හයිඩ්‍රජන් දෙන්න ඉන්නවා දැන් අපිට තීරණය කරගන්න දේවල් ගොඩක් තියෙනවා දැන් බලමු අපි හයිඩ්‍රජන් දිහා බලමු පුතේ රයිට් මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවනේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා එතකොට දැන් මේ ජලාණු පුතේ මම වඩ කිසෙදිත් කිව්වනේ ජලාණු වර හැදෙන්නේ කෝණික හැඩයටින් ද මම මේ දෙන්න මෙහෙම දන්නවා දැන් මේක ගැන අදහසක් නැති කෙනෙක්ට ඔය ඔක්සිජන් පරමාණු දෙපැත්තෙන් හයිඩ්‍රජන් පරමාණු තියා තියන්නත් පුළුවන් මොනවා ගැටලුවක් නැහැ මම දැක්ක මට දරුවෙක් දාලා තිබුණා ඉස්කෝලේ කිව්වලු මේක මේ 94.5ටම අඳින්න කියලා එහෙමනම් පුතේ ඕවක් නැහැ හරිද මේක 94.5 තමයි ඒ ලෙවල් පන්තිය දුගන්නනවා නමුත් ඉතින් ඒ කෝණේ හැදෙන විදිහ වාරු පුතේ ඒ ලෙවල් පන්තියේදී මේ 90 වල හැඩේ බව උගන්නනවා හරිද මෙයා කෝණික හැඩයක් තියෙන්නේ මෙයා ට්‍රයිඇන්ගල් එකක් අර මොකද්ද අපි ඒකට කියන්නේ චතුස්තලාකාරයි හරි ඊට පස්සේ පිරමීඩාකාරයි එහෙම එහෙම හැඩ පව උගන්නනවා ඒතර මේ හැඩ අපෝහණය කරන්න ඉල අපිට කියන්නේ අපෝහණය කරන්න කියන්නේ අපි ඒකට හේතු දක්වමින් අපි හැඩේ මෙන්න මේකයි කියලා අපි කියන්න ඕනේ අපෝහණය කරනවා කියන්නේ එහෙම හරිද මේකේ මේක සරල ඉලෙක්ට්‍රෝන මෙච්චරක් තියෙනවායි මේ රසායනික බන්ධන කියලා පාඩමක් තියෙනවා ඒ ලෙවල් වලද හරි ඒක දිවාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තේ පුතේ අයනික බන්ධනයි සහ සංයුජ බන්ධනයි. ඒක දු ගන්නවා වැන්ඩවාල් බන්ධන, ලෝහක බන්ධන ඔව තු ගන්නවා. හරිද? එතකොට තව සෑහෙන්න මේක තව ඉස්සරහට වඩ අරන් යන්න පුළුවන්. එතකොට ඔයා මේ මූලික දැනුම ටික අරන් තිබ්බොත් මාර වටිනවා ඒ ලෙවල් පන්තියේ දිවාට ඒ ටික කොට දා ගන්නද. පැහැදිලිද? එහෙනම් බය වෙන්න බාගි සිදේකට. හරි බය වෙන්න බාගි සිදේකට. විශේෂයෙන් 2021 විභාගේ ළමයින්ට හරි දැන් ඔයාලට ජනවාරි විභාග ඕ මේ විභාගෙ වෙද්දී ජනවාරි ඕ පෙබරවාරි වෙද්දී මම මේ හදන්න දින අඩුපාඩු ටික ඔක්කොම ඔයාලට හදලා දෙනවා රයිට් බලන්න පුතේ දැන් හයිඩ්‍රජන් ගන්නකෝ රයිට් හයිඩ්‍රජන් පළවෙනි ශක්ති මට්ටමේ නැත්නම් පළවෙනි කාණ්ඩේ පුතේ යාඩ එක ශක්ති මට්ටමයි තියෙන්නේ හරි පළවෙනි ආවර්තේ පළවෙනි කාණ්ඩේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ සංයුජතාවයත් එකයි පතන්දර දෙයක් නැහැ පුතේ මෙයාට ඉලෙක්ට්‍රෝන මේ හවුලට දැන් ඉලෙක්ට්‍රෝන නැත්නම් බන්ධන හදන්නේ ඉලෙක්ට්‍රෝන දෙන්න දෙනවා
හරි එතකොට දැන් පුතේ මෙයාට අපි තිත් දැම්මොත් එයා වටේ ඉන්න ඔක්කොටම කතර දාන්න ඕනේ නේද එයා වටේ දැන් මෙතන හයිඩ්‍රජනුයි මෙතන ක්ලෝරීනුයි මෙතන වෙනකොට ඒත් කරන්න දෙයක් නෑ පුතේ මැද ඉන්න එක්කෙනායි මෙයයි දැන් මෙයාට තිත් දාලා මෙයාට තිත් දාන්න බෑ දැන් අපි හිතමු මැදට එක්කෙනෙක් ආවා කියලා වටේ ඉන්න ඔක්කොටම මැද ඉන්න එක්කෙනාට තිත් දැම්මොත් වටේ ඉන්න ඔක්කොටම කතර දාන්න වෙනවා හරි ඒ කියන්නේ එහෙම වෙන්න ඕනේ නෑ මැද ඉන්න එක්කෙනාට කතර දැම්මොත් වටේ ඉන්න ඔක්කොටම තිත් වෙන්න ඕනේ කාටද තිත් දාන්නේ කාටද කතර දාන්නේ කියන එක අදාළම නෑ ඒක ඔයාට තීරණය කරගන්න පුළුවන් ඒක වැරදි දාන්නෙත් නෑ මැද කෙනාට තිත් වෙන්න ඕනේ මැද කෙනාට කතර වෙන්න ඕනේ එහෙම කතාවක් නෑ මේ හරි මැද කෙනාට ඔයා තිත් ගත්තොත් වටේ කට්ටියට කතර දාන්න ඕනේ මැද කෙනාට ඔයා කතර දොර ගත්තොත් වටේ කට්ටියට තිත් දාන්න ඕනේ මේක නම් ඉතින් එහෙම කතාවක්වත් නෑ ඔක්කොම තිත් නේ ඒ කියන්නේ අටලොවිස් තිත් ව්‍යුහය කියලා කියන්නේ පුතේ රයිට් බලමු දැන් මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝනෙ පුතේ මෙයා හවුලට දෙනවා ආ රයිට් මොකද දැන් මේ බන්ධන වලට දෙන ඉලෙක්ට්‍රෝන පුතේ හරි බන්ධන වලට දෙන ඉලෙක්ට්‍රෝන පරමාණු අතර තියෙනුනේ මේ පරමාණු දෙක අතර තියෙනුනේ ඒ මම කියපු නීති ටික යන්න ඕනේ විදිහට නේද හරිද එතකොට මෙව්වා මේ පරමාණු දෙක අතර තියෙනවා මිසක් මේවා මේ මෙහෙන් මෙහෙන් දාන්න බෑ මෙයත් එක්ක සම්බන්ධය තියාගන්න ඕනේ බන්ධන ඉලෙක්ට්‍රෝන රයිට් ඔක්සිජන් බලන්න පුතේ ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ රයිට් අපි තීරණය කරා එයාගේ සංයුජතා කවචයේ अवसान कवचे इलेक्ट्रोन हयाक्तियों ऑक्सीजन हयवेणिकांडे यागे इलेक्ट्रोन हयाक्तियों बंधन वल्ट दिन देखा दिन बंधन वल्ट देखा दिन सपड़े गटल वक्के मेया इलेक्ट्रोन देख मेट दिन मेद बंधन इलेक्ट्रोन देखा दिन यागा इलेक्ट्रोन हयाक्तियों या कुे हयवेणिकांडे यागा इलेक्ट्रोन हयाक्तियन හයින් අපි තීරණය කරනවා යා බන්ධන වලට දෙන ඉලෙක්ට්‍රෝන දෙකයි බන්ධන වලට දෙන ඉලෙක්ට්‍රෝන දෙකයි තව හතරක් ඉතුරු වෙන්නත් ඕන අපි ඔක්කොම තීරණ ගත්තා මෙතනට ආවම පේනවා මෙතන ජෝඩුවක් ඉන්නවා හරි මේ බන්ධන වලට දෙන ඉලෙක්ට්‍රෝන දෙක කොහොමද දෙන්නේ දෙකම දෙනවද මෙයාට දෙකම දෙනවද මෙයාට නැත්නම් එක එක දෙනවද එක එක දෙන්නේ මෙයා දෙන්නේ එකයි නම් මෙයා පැනලා මෙයාට දෙකක් දෙන්න යන්නේ නැහැ මෙයා දෙන්නෙත් එකයි නම් මෙයාත් මෙයාට මේ දෙකක් දෙන්න යන්නේ නැහැ හරිද එතකොට මම කියන්නේ දැන් මේ දෙන්න පුතේ එක එක දෙද්දි මෙයාත් ආ ඔයා එකක් දෙනවනම් මමත් එකක් දෙන්නම් කියලා එකක් දෙනවා හරි ආ දැන් බලන්නකෝ ඔක්සිජන් බන්ධන වලට ඉලෙක්ට්‍රෝන දුන්නා පුතේ මේ බලන්නකෝ දෙකක් දුන්නා මෙයාට එකක් දුන්නා මෙයාට එකක් දුන්නා තව කීයක් ඉතුරුද පුතේ හතරක් ඉතුරුයි හයක් තිබ්බනේ හයවෙනි කාණ්ඩේ හයක් තිබ්බා හරි මෙයාට ඉලෙක්ට්‍රෝන එකක් දුන්නා මෙයාට ඉලෙක්ට්‍රෝන එකක් දුන්නා තව හතරක් ඉතුරුයි අතර තියන්න ඕන යුගල් විදියට මෙතන එක එක සරි යුගලක් මෙතන අනෙක් එක සරි යුගලක් ඕ ඔන්න පුතේ ජල අණුවේ තිත් කතර සටහන එතකොට ඕක ලස්සනට ගැලපෙනවා පුතේ හරිද ඒ කියන්නේ දැන් මෙයාට පුතේ මෙයා දෙකක් දෙන්න ඕන නම් ඒව ගන්නට විදිල යන විදියට ඉන්නවා ඒව ගන්නට විදිල යන විදියට ඉන්න ඒකේදී වාර වරදින්නේ නැහැ එහෙනම් වරදින්නේ නැහැ එහෙනම් වරදුනොත් මේ සංයෝග බොරු වෙන්න ඕන ඒ හින්දා ඒ ගැන ලොකු කොටි දන්න එපා මෙයා දෙන දේ මේ ගොල්ලෝ ගණ්ඩ වටේ කට්ටි ඉන්නවා සමානව ගණ්ඩ කට්ටි ඉන්නවා බලමු කොපි ඉස්සරහට යද්දි හරි ඊට පස්සේ ඉතින් පතන්දර නැහැ හරි මොකද වෙන්නේ මෙන්න ඔක්සිජන් ඉන්නවා මෙන්න පුතේ හයිඩ්‍රජන් පරමාණු දෙක ඉන්නවා දැන් මේ ගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝනත් තිත් වලින් ගන්නවා මෙයාගේ ඉලෙක්ට්‍රෝනත් තිත් වලින් ගන්නවා එච්චරයි ලුවිස් තිත් වල ලේසි ඔක්කොම තිත් වලින් හැබැයි බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙන ඕන පුතේ පරමාණු අතර එක සරි ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට පරමාණු අතරට එන්නේ නැතුව වෙනම තියෙන්න ඕනේ. දැන් බලන්නකෝ. දැන් මොකද මේ? මේ දැන් පුතේ මෙතන ගත්තොත් මෙයා ඉන්නවා. හයිඩ්‍රජන් පරමාණු දෙක දෙපැත්තෙන් ඉන්නවා. හරි? මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කියන්නේ පුතේ එක බන්ධනයක්. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කියන්නේ එක බන්ධනයක්. රයිට්? ඊට පස්සේ පුතේ එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගල යුගල් දෙක මෙහෙම පෙන්වන්න ඕනේ. ඔච්චරයි. මේ ලුවිස් ව්‍යුහය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් පුතේ ඉරිකැලලකින් පෙන්නනවා හරි මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් ඉරිකැලලකින් පෙන්නනවා හරි ඔයාලා මේ එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මේකේ පෙන්නන්න ඕනේ මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා හරි එතකොට එකසාර ඉලෙක්ට්‍රෝන පුතේ ලුවිස් ව්‍යුහයකදී එකසාර ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් අනිවාර්යයෙන්ම තිත් වලින් පෙන්නන්න ඕනේ කතර දාන්න බෑ කතර දැම්මොත් වැරදේ හරිද ලුවිස් ව්‍යුහයක එකසාර ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් පුතේ අනිවාර්යයෙන්ම තිත් වලින් දාන්න ඕනේ කතර දාන්න බෑ. පැහැදිලිනේ? ඒ වානික යුගල් විදියට තියන්නත් ඕනේ පුතේ. පැහැදිලිද?
දැන් මම ඔය ඔය උඩ දෙන්න පුතේ සමපරමාණුක අණු මෙයා වැන්දි නෑ හරි මෙයා වැන්දි නෑ හරි මෙයා වැන්දි නෑ එයා වැන්දි නෑ මම තියා ගන්න ඕන නැත්නම් ඔයා මෙයා ඉස්සරහින් මෙයා වඳින්න එපා ඔයාගේ බගුවේ හරි මම මේ හතර වෙනි ඇන්දේ හරි මේ එක මේ දෙක මේ හතර වෙනියා හරි වැන්දි පුතේ හරි එතකොට ඔයාට මොනාහරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔය ආවර්ත වගුරු උඩින් දිනනවා මගේ ෆෝන් නම්බර් එක හරි එතකොට නෑ කෙලින් අන්දර වැරදි නෑ අර පුතේ ඒකට මැසේජ් එකක් දාලා ක්ලාස් ගැන මොනවද කරන පාඩම් ඔය ඔක්කොම මම විස්තර දෙන්නම් ඒතර කිසි ගැටලුවක් නෑ මට මැසේජ් එකක් දාලා පුතේ විස්තර ටික අහගන්න හරි මම සාමාන්‍යයෙන් පන්තියේ උගන්වන පෑ දෙකේ මම ඒක ගැන සාකච්ඡා කරන්නේ මම නැහැ හදි වැඩි ඒතර මම මොකද මේ ළමයින්ගෙන් සල්ලි අරන් උගන්වන්නේ ඒතර උගන්වන්න ඕනේ පෑ දෙක අර ප්‍රී ක්ලාස් උත් කරනවා සෙමිනාත් කරනවා රයිට් කොමෙන්ට් පුතේ තේරුණාද මේ ටික තේරුණාද වයිය කරක් හරි ගහලා එවන්න යස් කියලා නැත්තම් ගෙන්න කරක් ගහලා එවන්න තේරුණානේ अरे अरे बुद्धे ऐना आप इस्लाम है वो कांदीन डे कालीन नोट टे डालेंगे अरे तीत का तेरे साथ आना मिलिया गंडे मिलिया गंडे तीत का तेरे साथ आने की इंद्रा मिलिया गंडे बुद्धे यूटे नदी काटते तीत का तेरे साथ आने के लिए मात्रों का वाड़ी मिलिया गंडे अरे देवनी बंदे ने आप क्या देना नोट टे සහසංයුජ සංයෝගයක ඇති පරමාණු වල අවසානම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අවසානම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක තිත්වලින් සහ එකක තිත්වලින් සහ අනෙක්වා කතිරවලින් නිරූපණය කිරීම නිරූපණය කිරීම තිත් කතිර සටහන ලෙස හැඳින්වේ
සිත්කතිර සටහන් ලෙස හැඳින්වේ. සිත්කතිර සටහන් ලෙස හැඳින්වේ. සිත්කතිර සටහන් ලෙස හැඳින්වේ. සිත්කතිර සටහන් ලෙස හැඳින්වේ. රයිට්. ඊට පස්සේ තියෙනවා ලුවිස් සිත්ව්‍යය. බලන්න ඒ දින පුතේ සහසංයුජ අණුවක AA පරමාණු වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන තිත් වලින් පමණක් නිරූපණය කිරීම ලුවිස් සිත්ව්‍යය ලෙස හැඳින්වේ කියලා තියෙනවා. ලුවිස් සිත්ව්‍යය ලෙස හැඳින්වේ කියලා තියෙනවා. රයිට්. ඊට පස්සේ පුතේ ලුවිස් ව්‍යුහය. මම ලියාගන්න ලුවිස් ව්‍යුහය යටතේ. හරි. ලුවිස් ව්‍යුහය යටතේ ලියාගන්න परमाणु अतर पावतीन परमाणु अतर पावतीन बंधन इलेक्ट्रॉन युगलक बंधन इलेक्ट्रॉन युगलक බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි ඉරකින් කෙටි ඉරකින් නිරූපණය කරමින් කෙටිරකින් නිරූපණය කරමි එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් තිත් වලින් නිරූපණය කිරීම තිත්වලින් නිරූපණය කිරීම ලුවිස් ව්‍යුහයේදී සිදුවේ ලුවිස් ව්‍යුහයේදී සිදුවේ ලුවිස් ව්‍යුහයේදී සිදුවේ ලුවිස් ව්‍යුහයේදී සිදුවේ හරි නෝට් එක මම දාලා දෙන්න පුතේ ඔයා දැන් හයිඩ්‍රජන් නයිට්‍රජන් සහ ජලාණු සටහන් කරගන්න පුතේ ජලාණු සටහන් කරගන්න මම ඔය ඇඳලා තියෙන තුන තුන්වෙනි එක අතාරින්න ඕනේ හරි වරද්දලේ මැදින් පෑන්සල් පාවිච්චි කරනවා නම් හොඳයි ඕකට නම් ඔයා පෑන් පාවිච්චි කරලා එකක තිත් එක පාටින් කතිර අනිත් පාටින් පාවිච්චි කරනත් හොඳයි මම බෝඩ් එකේ ඒ පාට ඒ විදිහටම කරලා පෙන්නුවේ හරි එහෙම කරත් කමක් නැහැ රතු පෑන පාවිච්චි කරන්න එපා ඔයාලගේ පාට පෑන් තියෙනවනේ ඒ පාට පැනක් පාවිච්චි කරන්න පුතේ පාට දෙවර්ගයකින් පාවිච්චි කරන්න ඒක කමක් නැහැ
අතල ඉවරන පුතේ මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා ऑक्सीजन आदि ऑक्सीजन आदि इवर काटी ऑक्सीजन का ऑक्सीजन आदि अंदा अरे ऑक्सीजन आदि दंग मम्मी एट गाने करना हाँ अरे दंग वाला टा मम्मा रटाव दीरण दीन में मम्मा दंग आदि ना बनेगा ऑक्सीजन कांड बोले वो देनो ऑक्सीजन परमाणु देखा पीएम लोने अरे ऑक्सीजन परमाणु देखा पीएम लोने राइट दंग बालांडे ऑक्सीजन वाला नाम बोले මේ කතාවම තමයි යා. ටිකක් වෙලා ඉඳි මේක උරුම නයි. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. දෙකක් බන්ධන වල දෙන්න ඕනේ. මොකද ඉතින් මෙයා කියලා අරගෙනත් ආයි කියත් බලන්න ඉන්න පුතේ ඔක්සිජන් 6 වෙනි කාණ්ඩෙනේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. හරිද පුතේ? සංයුජතාවය දෙකයි නම් බන්ධන වල දෙකක් දෙන්න ඕනේ. එතකොට ඉතින් මේකේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි බන්ධන වල දෙකයි. බන්ධන වල දෙකක් දෙනවා. 6ක් තියෙනවා නේද පුතේ? ඉතුරු හතර මෙහෙම තියාගන්න ඕනේ. එතකොට පේනවද? බන්ධන වලට දෙනවා පුතේ පරමාණු දෙක අතරමැද දානවා. බන්ධන හදන්න නැති ඒවා වෙනම පිටින් දානවා. මෙයාගෙත් එහෙමයි. බන්ධන වලට දෙන ඉලෙක්ට්‍රෝන පුතේ මෙහෙම දානවා. බන්ධන හදන්න නැති ඉලෙක්ට්‍රෝන පරමාණු දෙක අතරට දාන්න නැතුව පිටපැත්තෙන් දානවා. මේ තියෙන ඔක්සිජන් වල තිත් කතර සටහන. ඊගවට පුතේ ඔක්සිජන් වල ලුවිස් තිත් වීම ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මේ කතිර අත් ඔක්කොම තිත් වලින්ම දානවා මේ කතිර දෙකක් තිත් කරා මේ කතිර දෙකක් තිත් කරා මේ කතිර දෙකක් තිත් කරා හරි එතන මෙයා තිත් වලින් හරි එතකොට පරමාණු අතර බන්ධන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන පරමාණු අතර අනිත්‍ය වෙනවා පොදේ ඊට පස්සේ ගත්තොත් මොකද වෙන්නේ එතකොට මේක දාන පුති මොනද මේ මේ ඉලෙක්ට්‍රෝන යුගල එක බන්ධනයක් මේ ඉලෙක්ට්‍රෝන යුගල එක බන්ධනයක්
एक सर इलेक्ट्रॉन तीत्वलिंग दान अंतिम एक सर इलेक्ट्रॉन तीत्वलिंग दान दें बैलो उसमें देकाई हाथराई हायाई अटाई देकाई हाथराई हायाई अटाई फिर अने इधर बोले मैं कोल्ड लंडर मुझे नहीं उच्च वायु इलेक्ट्रॉन विन्यास है लेकिन ओ टू वर्ल्ड राइट एक ही बार है ना ये अमोनिया अंदिम अमोनिया अमोनिया दें मम दें इट पांडे दीना न बोलते दम मम मम्मी की बिरोच्च का मामा आगे मम्मी का सूम रिकॉर्डिंग ने का एवान ना सूम रिकॉर्डिंग ने का कड़ी कड़ी है इतना नया कि मैं तो उन तो आठ मम दान ना मैं यूट्यूब पे है दान ना अपलोड करने के करने के लावा क्या ना अपलोड बिंड ये मुनोत मम उदय वेदी मैं के लिंक के बनवा अरे අනිවාර්යෙන්ම හෙට පන්තියට එන්න කලින් හවස 4ට මේක බලලා මෙන්න හරි නොතේරුණු කට්ටියත් බලලා මෙන්න හරි ඇමෝනියාද एक अंदर बुकाट्टी आने त्याग अंदर के नहीं अंदर बुदे अरे मम्मी स्लो में वैध करने के नाव अंदर के नहीं अंदर ओन हिंदा मेहम करने अरे මම දැම්මේ නම් වෙලාව දැම්මේ 3 කියලා හරි 3 මාර්ග හරි ටයිම් ටේබල් එක පොතේ හරි දැන් ඕක එහෙට මෙහෙට ගන්න වෙනවනම් මම 3 මාරකට නම් දාලා තිබ්බ 3 3 නම් 3 පහම කරනවා ටයිම් ටේබල් එක දාලා තිබ්බ වෙලාවම කරනවා හරි නැත්තම් මොනනම් 4 6 කරන්නත් පුළුවන් මට ඔය 3 ටයිම් මැත් එක තමයි මම දැම්මේ උදේ පන්ති දාන්න බෑ උදේ ඉස්කෝල ගන්න නිසා හරි ඒ නිසා बालू मुकाद्दे करने बुलाऊं कि रिकॉर्डिंग यार ना अनिवार्य दें तो बुलाऊं वादे करने बुलाऊं कि बालू राइट अरे अभी आदमी अमोनिया बालू बोलते अमोनिया नो आदमी यार ने दें वाट देर नो में के नाइट्रोजन परमाणु कोई हाइड्रोजन परमाणु तुनो कोई थी ना अरे तो बोलते आपने नाइट्रोजन मदर डाला हाइड्रोजन परमाणु तुनो वाटें थी वो देखा जाती है परमाणु तुना आपने हाइड्रोजन परमाणु तुनो मेहम मैं आगे वाटें थी मुंह बुदा अरे तो ये बोलते आगम को आपी ये तो कोटे अरे बालन बुदे हाइड्रोजन वाले आपी कोहम कथा कर रहा यार तीन ने कई इलेक्ट्रॉन या ये आए का बांधने वाले देना आए थे मित्री यहाँ कथा करने दिया क्या ना बुदे हाइड्रोजन वाले तीन ने कई इलेक्ट्रॉन या ये आए का बांधने वाले देना अरे ऐनी सा ये परमाणु अतर पीएम लोड
अरे नाइट्रोजन वोल्ट आती थी मुझे मेका था वो तमाय आप होती हैं ने मगर यार इलेक्ट्रॉन पाह आती है ना पहें तूना मांदन वोल्ट देना पहें तूना मांदन वोल्ट देना पेन और में पहें तूना मांदन वोल्ट दे दे मुझे म्याटे एकाक देना इतुरे का म्याटे देना इतना मांगे का क्यों है दें मेथड में मालूम मुझे मेथड ऑक्सीजन बांधन वाले इलेक्ट्रॉन देखा दे दी एक अट गांठ देने किन्नो मेथड नाइट्रोजन पुते बांधन वाले इलेक्ट्रॉन तुना दे दी ये तुम्हारे गांठ तुम देने पीटे बात तेंगे नहीं लेंगे ये इंदे एक गांठ सेट नो इधर उड़े हिम बिन नदी बे इधर किन्हें हितान निपा आनी बारे में ये तीन अस देखे अंकल दागन तो वह बे वन मम मैं स्टेप इंस्टीट्यूट में आ रही है ने ये निशाब होते तो कोटे ये तो मैं आगा इलेक्ट्रॉन पाए तुना बांधन वाले दूंगा बांधन हादन नतीय का बुदे बिना मत आगा ये बांधन हादन नतीय इलेक्ट्रॉन युगल मैं परमाणु अतर टके इन्हें तो बिना मत आगा वो इधर मैं अमोनिया वाले तितका तेरे साथ आना इगार बुदे आप यंग अमोनिया वाले लुविस व्यू है कातर में इलेक्ट्रॉन तुना तीत दे अम्मा में इलेक्ट्रॉन देखा तीत दे अम्मा अरे हाइड्रोजन के या तीत इलेक्ट्रॉन युगल निरूपण अरे अरे वाड़ पेन मम्मे पाड़म पुरावड़म मेक अदगने अन्े ना पुते मे हाइड्रोजन परमाणु ओण तन के हाइड्रोजन परमाणु तो ना ओवर तरह की दिए थे कि याकीन में लोड ने हर मेहम नाइट्रोजन परमाणु अब दाल मेहटे का मेहटे का मेहटे का दाल तो मेह ओम दाल पूरा किसी और अपने हर यह मने अच्छा वाड़ी तरह उड़ड़ मंगा हाइड्रोजन परमाणु अब दाल हर मेरे तरह हाइड्रोजन का दाल नहीं तेरे का यात्र दाल इतनी इलेक्ट्रॉन गुल मेहन दिन एक आध गड़ लो अपने वो आगे मट्ट में इतना मोहम्मद गड़ लोगों ने आपूर्ति ඔව් ලුවිස් වියෝ යතුල එකසාර ඉලෙක්ට්‍රෝන 30 වලින් මයි දාන්න පුළුවන් නැත්නම් වැඩි. ඒතර මුතේ ඔයාලා කතිර හම්බෙන්නේ තිත් කතිර සටහනේදී විතරයි. ලුවිස් තිත් වියෝයේදී ඔක්කොම දෙන්න. ඊට පස්සේ ලුවිස් වියෝයේදී බන්ධන යුගලක් උතේ ඒක ඉරිකැලකින් පෙන්නනවා අනිත් ටික තිත් වලින් දානවා. ඒතර ඔයාලා කතිර හම්බෙන්නේ තිත් කතිර සටහනේදී විතරමයි. තිත් කතිර සටහනේදී විතරමයි මුතේ හම්බෙන්නේ. පැහැදිලිද? රයිට්. හරි. පාඩමට හැමදාම අහුනම ඉද මේක තේරුණා නම් හරි රෙකෝඩින් එක බලලා හිතමන් නෑ ඔයාලට මේක තේරුණා නම් මට එච්චරයි වෙන්න ඕනේ පැහැදිලිද එතකොට ආපහු ඔයාලට මේ බන්ධන පාඩමට මේ බන්ධන පාඩම කරනවාද අර පාඩම කරනවා කියන හොය හොයන්න දියාවක් නෑ එකපාරින් ඉගෙන ගන්න ඕනේ හරි මේක මම කියන්නේ මේක ඕන කෙනෙක්ට පුළුවන් කරන්න හරි ඕන කෙනෙක්ට කරන්න පුළුවන් රයිට් එහෙනම් इतरपा गेदरी करा मम हेट दवा से अत अंदी वाले अंदर ती अंड हरी मट दवा टाइम से मंग बोर्ड के अंदर ती आने मैं विदा अवश्य इतर मंग वाले एव अंदर तीयला पेहदली कर लिना मेक मेहमई मेहमे पेहदली इतर लेसी बला हरी बला पुलवा पेहदा ये हरियट कर हरी रिकॉर्डिंग बलला එට එන්න මම ටයිම් ටේබල් එකේ දීලා තියෙන වෙලාවට ඔක වෙනස් කරොත් දැන් සමහර ළමයි
ඒ ටයිම් එකට ඒක වෙනස් කරගෙන හරි මම දීපු ටයිම් එකට ඒගොල්ලන්ගේ තිබ්බ ක්ලාස් වෙනස් කරගත්තලු. ඒතර මං ආද දැන් ඒ වෙලාව වෙනස් කරන එක ඒතර වැරදින පුතේ. ඒ නිසා බලමු අපි. හරි ඔයාලට එන්න පුළුවන් වෙලාවක එන්න පන්තියට පැය අවසාන පැය භාගය හරි ගමන් නැහැ පන්තිය රැවිලා අහගෙන ඉන්න. රෙකෝඩින් එකේ තුටි කව කරගන්න. හරි ඉතුරු පහමෙන් ටියුටේ අධි කට්ටිය ඉතුරු පහමෙන් ඔතින්නේ CO2 ඕනේ ඉඳලා පුතේ. මෙතෙන් ලියා ගන්න. CO2 CCl4 CH4 PCl3 කාල සටහනේ තිබ්බ වෙලාවට තමයි හෙට පන්ති කරන්නේ. අවසානයක පුතේ H2S. හරි. පොඩි ගඳලා තියන්න. හෙට දවසේදී මම මෙච්චෙක් කල් ඔයාලට කිව්ව බොරුවකුත් කියලා දෙනවා මම මෙහෙම බොරුවකුත් ඔයාලට කිව්වා කියලා. බොරුවකුත් දැන් උගන්ලා තියෙනවා. ඒ බොරුවත් හෙට මොකද්ද කියලා කියනවා. රයිට්. එහෙනම් මම හිතනවා පාඩමේ අද කරපු කොටස තේරෙන්න ඇති කියලා දැන් ඔයාලා දාලා තියෙන මැසේජස් ඒවත් මේවත් එක්ක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් පුතේ මට මැසේජ් එකක් දාන්න තේරුම් නැහැ කියලා. තේරුණ කට්ටියත් මැසේජ් එකක් දාන්න තේරුණා කියලා. හරිද? මේකට මේ chat එකට හරි ගමන් නැහැ දාලා තියන්න මට බලන්න තේරුණාද කියලා. chat එකට දාන්නකෝ. තේරුණාද කියලා. එතකොට මට තේරුම් ගත හැකි මම කරපු වැඩේ හරි කියලා. හරි? හරිද පුතේ? මම ඊට පස්සේ මේක end කරන්න කලින් මේ මැසේජස් ටික බලන්නම්. මට බලාගත්ත හැකි කී දිනෙට මේ තීරුණාද නැද්ද කියලා. හරි මැසේජ් එකක් දාන්න තරම් කාරුණික වෙන්න. ඒතොර මම කරපු වැඩේ පිළිබඳ මට යම් අවබෝධයක් ගන්න පුළුවන්. හරි. ඒතර පුතේ විනාඩි 10ක් පාරක් වෙලා පන්ති පටන් ගත්තේ පවර් කට් එකත් එක්ක. වෙලාවට කරන්ට් එක ආවා හරියටම 9:00 9:00 කිට්ටු වෙද්දි. හරි 9:10 වැඩේ පටන් ගත්තා. පන්ති අදගෙන ආවා. හරි. එහෙනම් ඔතින් මම පන්ති නතර කරනවා. ඉතුරු පහ ගෙදරින් කරලා තියන්න. හැමෝටම සුබ රාත්‍රියක්. I go on.